හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 28 වෙනි හඳුදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට ආරම්භ වන අභිධම්ම මාතිකා පාඩමටයි අපි එකතු වෙන්නේ. පဋාණ ධර්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි මාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ දෙවන වසර සඳහා වන දේශන මාලාවේ තවත් කොටසකටයි අපි එකතු වෙන්නේ. අද පාඩම් අංක 15 හැටියටයි අපිට ලැබෙන්නේ. අපි පළමුවෙන්ම තෙරුවන් සිහි කරලා ගාථාව සජ්ජායනා කරලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත නය මන්දිතං පဋාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා. යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ. නීලපීතා රත්තසේතා මංජිත්ථාච පවස්සරා. තං ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං. සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිර සාදරං. සාදු සාදු සාදු. හොඳයි, අපි අද ඉගෙන ගන්නේ නැත්නම් අද සාකච්ඡා කරන්නේ තික මාතිකාවල එන අවසාන ත්‍රිකය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. 22 වෙනි ත්‍රිකය. ඒ තමයි සනිදස්සන ත්‍රිකය. මේකත් අභිධම්ම පිටකේ ධම්මසංගණී ප්‍රකරණේ අභිධම්ම මාතිකා යටතේ එන අවසාන තික මාතිකාවේ තමයි මේ තික මාතිකාව තමයි සනිදස්සන ත්‍රිකය. එතකොට සුපුරුදු විදිහට අපිට නික්කේප කාණ්ඩයත් අටකතා කාණ්ඩයත් කියලා කොටස් දෙකක තමයි මේ ධර්මවල විස්තර දැක්වෙන්නේ. එතකොට අපිට දැන් මේ මාතෘකා හැටියට කියලා තියෙන තැන කියලා තියෙනවා මොනවද? මේ පද තුනකින් සංග්‍රහ වෙනවා ත්‍රිකය. ඒ කියන්නේ සනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන අප්පටිගා ධම්මා. ඒක වගේම කියවෙන වචන තුනක්, නමුත් පද තුනක්, නමුත් අර්ථයන්ගෙන් බොහෝ සෙයින් එකිනෙකට වෙනස් වෙන පද තුනක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ නික්කේප කාණ්ඩවලදී දක්වලා තියෙනවා ඡේද තුනකින්. 1055 ඡේදය, 1056, 1057 කියන ඡේදවලින් මේ ධර්ම ගැන නික්කේප කාණ්ඩේ විස්තරයක් කරලා තියෙනවා. ඒ වගේම අටකතා කාණ්ඩෙට ගියොත් 1437, 1438, 1439 කියන ඡේද තුනකින් ඒ වෙන වෙනම ඒ ගැන විස්තර අපිට ලැබෙනවා. හොඳයි, අපිට ඒක සිංහලෙන් කියනවා නම් අපි ඒකට කියනවා සනිදර්ශන සප්‍රතිග ධර්මයෝය, අනිදර්ශන සප්‍රතිග ධර්මයෝය, අනිදර්ශන අප්‍රතිග ධර්මයෝය කියලා කියනවා. ඉතින් අපිට කටට හුරු වෙන්නත් එක්ක අපි ඇත්තනම පාලියෙන්ම මේ පද ටික භාවිත කරමු. ඒක සනිදර්ශන සප්පටිගා ධම්මා, අනිදර්ශන සප්පටිගා ධම්මා, අනිදර්ශන අප්පටිගා ධම්මා. අපි හොයලා බලමු මොනවද මේ වගේ තේරුම් කියලා. මේ අභිධම්ම භාවනා පළවෙනි පොතේ පිටු අංක 213 අපිට විස්තර කරලා තියෙනවා බොහොම ලස්සනට මේ පදවල අර්ථය. ඒ තමයි සනිදස්සන සප්පටිගා ධම්මා කියන එකට අර්ථය දීලා තියෙන්නේ කොහොමද? චක්කු විඥාණයෙන් දැකිය යුතු බව නම් වූ නිදර්ශන සහිත වූ හෙවත් දැකීම් සහිත වූද චක්ෂු ద్వාරෙහි ආපాతගත වී යුතු බව නම් වූ පටිග සහිත වූ හෙවත් හැපීම් සහිත වූද නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත්තා. ඒතර දැන් මෙතන කියන්නේ මොකද්ද? මේ චක්කු විඥාණයෙන් දැකිය යුතු බව නම් වූ. දැන්
යම් කිසි දෙයක් තියෙනවා ඒක චක්කු විඥාණයෙන් තමයි දකින් දැකිය යුතුව තියෙන්නේ. එහෙමනම් ඒකට කියනවා මේ නිදර්ශන සහිත එහෙමත් නැත්නම් දැකීම් සහිත. මේ නිදර්ශන සහිත කියලා කියන්නේ දැකීම් සහිත කියන එක. ඒ වගේම චක්ෂු ద్వාරේ ආපాతගත විය යුතු බව නම් වූ චක්ෂු ద్వාරේට ආපాతගත වෙන්න සුදුසු. පටිග සහිත වූ එහෙවත් හැපීම් සහිත වූ දැන් පටිග කියන වචනේ අපිට දහමේ ආකාර දෙකකින් හම්බ වෙන එකක් තමයි මේ ද්වේෂය කියන එකටත් පටිග කියලා කියනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි අරමුණු ගැටීම් අතින් ගන්නකොටත් අපි පටිග කියලා කියනවා. දැන් මෙතන මේ අරුම් අරමුණු ගැටීම් අර්ථයෙන් තමයි පටිග කියන වචනේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට චක්ෂුද්්වාරේ ආපాతගත වෙනවට අපි කියනවා මේ රූපයක් අසත් එක්ක අසයි රූපේ පටිග වෙනවා කියලා. නැත්තම් ඒක ගැටෙනවායි කියලා. අපි ඇහැට රූපයක් ගැටෙනවා කියලා කියන්නේ. එතකොට අන්න ඒ ගැටීම තමයි මේ පටිග කියන්නේ. එතකොට චක්ෂුද්්වාරේ ආපాతගත යුතු බව නම් වූ පටිග සහිත වූ හේවත් හැපීම් සහිත වූ ද නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියව ඇත්තා. ඒ කියන්නේ මේක ඇහින් දැක ගන්න නැත්නම් චක්කු විඥාණයෙන් දැකගත යුතු රූපය ගැන තමයි මේ කතා කරන්නේ. ඒකෝර අපිට ඒක පැහැදිලියි. ඒක දැකීම් සහිත ගතියක් තියෙනවා. ඇහැට ආපాతගත වෙන බවකුත් තියෙනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ මේ රූප වර්ණ රූපයක් ගැන තමයි මේ කතා කරන්නේ මේක. ඊළඟට අනිදස්සන සප්පටිගා ධම්ම මෙතන සනිදස්සන කියව දකින්න පුළුවන් ගතියක් තියෙනවා නේ. එතන මෙතන කියන්නේ අනිදස්සන සප්පටිකා ධම්ම. එහෙමනම් දකින්න පුළුවන් වෙන්නේ චක්කු විඥාණයෙන් පමණයි. චක්කු විඥානයේ කෘත්‍ය තමයි රූප දැකීම. රූප අරමුණු ගැනීම. එතකොට මෙතන කියන්නේ අනිදස්සන සප්පටිකා ධම්ම. චක්කු විඥාණයෙන් දැකිය නොහැකි බැවින් අනිදර්ශන නම් වූද. එහෙත් ద్వారారంభన වශයෙන් ගැටීම් සහිත වූද. එහෙමනම් අපිට දැන් මෙතන හොඳටම පේන මේ චක්කු ద్వාරයේ ගැටෙන දෙයක් නෙවෙයි ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අනිත් ద్వාර වල ගැටෙන අරමුණු හැටියට. ద్వారారంభన වශයෙන් ගැටීම් සහිත වූද නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ධර්ම ස්වභාව ධර්මයෝ ඇත්තා. ඒ තමයි අනිදස්සන සප්පටි. ඒව සප්පටි ගතියක් තියෙනවා. මොකද ద్వාර වලට ගැටෙන ගතියක් තියෙනවා. නමුත් ඒක දකින්න බෑ. කියන්නේ එහෙනම් රූපය ගැන කියන්නේ වර්ණයක් ගැන නෙවෙයි කියන්නේ මේ අනිත් දේවල් ගැන. අපි තවදුරටත් ඉස්සරහට හොයලා බලමු. ඊළඟට කියනවා අනිදස්සන අප්පටිගා. මයික් ඔෆ් කරගන්න. අනිත් අනිදස්සන අප්පටිගා ධම්ම. ඒ මොනවද? අනිදස්සන කියව ගමන් අපි දන්නවා චක්කු විඥාණයෙන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. චක්කු විඥාණයෙන් දැකිය නොහැකි බැවින් අනිදස්සන නම් වූද අප්පටිගා. එතකොට අර ద్వారారంభණයන් වශයෙන් ගැටීමක් නැති බැවි අප්පටිග නම් වූද. ඒව ద్వారారంభන වල ద్వారారంభන කියලා කියන්නේ මේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ద్వාර වල ගැටීමක් ඇති නොවන බැවින් අප්පටිග නම් වූද. නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත්තා. හොඳයි. අපි තවදුරටත් හොයලා බලමු මේකේ පද විවරණය කොහොමද මේක කියලා තියෙන්නේ කියලා. දැන් බලන්න මේ සනිදස්සන. සනිදස්සන කියනකොට මෙතනදී දීලා තියෙන භාවනා පොතේ සනිදස්සන යනු ඇසට ලක්වන ස්වභාවය. වර්ණ රූපේට නමකි. එහෙමනම් මේ සනිදස්සන කියලා කියන්නේම මේ වර්ණ රූපයට. වර්ණ රූපේ හැඳින්වීම පිණිස සනිදස්සන ලක්ෂණය කිව යුතුයි. වර්ණ රූපේ හඳුන්වන්න නම් මේ සනිදස්සනයි කියන ලක්ෂණය කියන්න ඕන. සනිදස්සන හැඳින්වීම පිණිස වර්ණ රූපයයි කිව යුතුයි. එතකොට සනිදස්සන හඳුන්වන්නේ වර්ණ රූපය කියන එකෙන්, වර්ණ රූපය කියන එක හඳුන්වන්නේ සනිදස්සනයි කියන එකෙන්. ඒ කියන්නේ එකින් එකට වෙන් කරන්න බැරි ගතියක් තියෙන වර්ණ රූපේම තමයි සනිදස්සන කියලා අපි කියන්නේ. සනිදස්සන කියන එකයි වර්ණ රූපය කියන දෙකම එකකට. ඒක හරියට කියනවා ඒ වගේ. එමෙහෙම කියනවා. ඒකට එසේ හේයින් වර්ණ රූපයත් සනිදස්සනයත් දෙක වෙන් කළ නොහැකි. ඒ දෙක වෙන් කරන්න බෑ. දැන් මෙතන උදාහරණයක්ුත් දෙනවා. ඒ තමයි මේ සීලා පුත්තකස්ස ශරීරම්. කියන්නේ ගල් පොතේ සිරුර කියන එක. අපි දන්නවනේ දැන් ගල් පොත කියලා කියන්නේ අපි දන්නවනේ ශිලා ලේඛන වගේ තැන් තියෙනවනේ. අන්න එතනදී
කියනවා මේ ගල් පොත ගලෙන් හෝ ගල් පොත්ෙන් ගල හෝ වෙන් කළ හැකි දෙයක් නොවන්නාක් මේ කියලා. මේ දෙකම එකට තියෙන්නේ. ඒක නිසා ඒ වගේ කියලා කියනවා මේ වර්ණ රූපයත් සනිදස්සන කියන එකත් එකම එකටම තියෙන එකම දෙයක් හැටියට තමයි ඒකට මෙතෙන්දී අපිට පැහැදිලි කරලා තියෙන්නේ. මෙසේම රූපාරම්මණයෙන් අන්‍ය වූ දැක්ක යුතුවක්ද නැත. රූපාරම්මණයෙන් තොරව තියෙන දැකිය යුතු දෙයක් නැහැ. දැකිය යුතු දෙයින් අන්‍ය වූ රූපාරම්මණයක්ද නැත. ඒ කියන්නේ රූපාරම්මණය කියන එකයි දැක්ක යුතු කියන එකයි දෙකම එකම දෙයක් කියලා තමයි මෙතනදී මේ අපිට තේරුම් කරලා දෙන්නේ. ඒක නිසා රූපාරම්මණයත් සනිදස්සනයත් දෙකක් නොව එකකි කියලා කියනවා. ඒ කියන්නේ මේක විශේෂයෙන්ම හිතා ගන්න තියෙන මේකයි මෙතන සනිදස්සන කියලා කිව්වහම වර්ණ රූපය කියන එක තමයි මෙතනදී අපි දන්න රූප 28න් වර්ණ රූපය කියන එක තමයි මේ සනිදස්සන කියලා කියලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා සනිදස්සන කියන වචනේ තේරුම දන්නවා. නමුත් අපිට ඊට වඩා එහා ගියේ දේවල් තියෙනවා සනිදස්සන සප්පටිගාදී වශයෙන් තව තව විශේෂණ පද දාපු කොටස් තමයි අපිට මේ පදවල හම්බෙන්නේ. අපි බලමු මේ මොනවද කියලා. අන්න පළවෙනි පදේ සනිදස්සන සප්පටිගා ධම්මා. දැන් අපි සනිදස්සන කියන එක ඉගෙන ගත්තා. ඒ තමයි වර්ණ රූපය. දැන් සප්පටිග. සප්පටිග කියන එකේ තේරුම දැන් මෙතනදි දීලා තියෙනවා. දැන් බලන්න. මෙතනදි කියලා කියනවා සන්තිකේ රූප, ඕලාරික රූප, සප්පටිග රූප කියලා තියෙනවා මොනවද? ප්‍රසාද රූප 5යි, විෂේ රූප 7යි වෙන් කරලා අපි ගන්නවා. ප්‍රසාද රූප පහ කියන එක ගැන කවුරු හරි කාට හරි පුළුවන් ද කියන්න මොනවද මේ ප්‍රසාද රූප පහ කිව්වේ කියලා කියන්න පුළුවන්. ප්‍රසාද රූප පහ කිව්වේ චක්කු ප්‍රසාද රූපේ, ඥාන ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ, ප්‍රසාද රූප කාය ප්‍රසාද රූපේ, ජීව ප්‍රසාද රූපේ. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ඝාන ප්‍රසාද රූපේ, ජීවා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. එතකොට ප්‍රසාද රූප පහයි. එතකොට ඒවට විෂය වෙන රූප හතක් තියෙනවා කියලා කියනවා. ඒ හත ගැන කියන්න පුළුවන් ද මොනවා හරි? මොනවද මේ විෂය රූප හත? වර්ණ රූපේ, ශබ්ද රූපේ, රස රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, ගන්ධ රූපේ, රස රූපේ. තේජෝ වායෝ කියන භූතත්වය අපම එතන විෂය රූප හතක් වෙනවා නේද? අන්න ඔය ටිකට අපි කියනවා සන්තිකේ රූප කියලාත් කියනවා, ඒ වගේම ඕලාරික රූප කියලාත් කියනවා, සප්පටික රූප කියලාත් කියනවා. එතකොට දැන් අපි දන්නවා මේ සප්පටික කියනකොට මෙන්න මේ කියපු ප්‍රසාද රූප පහයි විෂය රූප හතයි තමයි ගන්න. එතකොට ඔක්කොම රූප කීයක් තියෙනවද මෙතන? ප්‍රසාද රූප පහයි විෂය රූප හතයි ගත්තාම 12 තියෙනවා නේද? හොඳයි. ඔන්න ඔය රූප 12ට තමයි අපි කියන්නේ සන්තිකේ රූප කියනවා, ඕලාරික රූප කියනවා, සප්පටික රූප කියනවා. එතකොට ඔය රූප 28න් ඔය 12 ගියහම කීයක් ඉතුරු වෙනවද? කොහොමද අපි හඳුන්වන්නේ මේ මේ වචන? මේ වචන තුනින්ම හඳුන කිට්ටුවෙන් යන්නේ කොහොමද අපි? සුකුමරූප. සන්තිකී රූප කියන එකට අපි මොකද්ද කියන්නේ? සන්තිකී රූප කියන එකට තියෙන අනිත් පදේ ඕලාරි. ඕලාරි නෑ, දුරේ රූප. සන්තිකේ රූප ප්‍රතිවිරුද්ධ තියෙන දුරේ රූප නේද? ඊට පස්සේ ඕලාරික කියන එක ප්‍රතිවිරුද්ධව තියෙන්නේ සුකුම රූප. සුකුම රූප. සප්පටික රූප කියන එක ප්‍රතිවිරුද්ධව තියෙන්නේ සප්පටික. සප්පටික රූප. අන්න හරි. එතකොට ඔය කිව්ව මෙතන කිව්ව මේ 12 හැරෙනකොට ඉතුරු 16 අපිට හඳුන්වන්න පුළුවන් දුරේ රූප, සුකුම රූප, අප්පටික රූප කියලා. හරි? හොඳයි. එතකොට දැන් අපි දන්නවා සප්පටික රූප කියලා කිව්වේ එහෙමනම් මේ ප්‍රසාද රූප පහයි, විෂේ රූප හතයි කියන රූප 12. ඒ කියන්නේ අපි අර ගොරෝසුව ගන්න මේ ඕලාරික රූප 12 තමයි මෙතන සප්පටික කියලා කිව්වේ.
මොකද ඒ වගේ තියෙනවා අර ප්‍රසාද රූප වලට මේ විෂේ රූප ආපාතනීය වෙන ගති නැත්නම් ගැටෙන ගතියක් තියෙනවා ඒකින්ද තමයි මේ සප්පටික කියලා කිව්වේ ඒතකොට සුකුම රූප වල එහෙම සප්පටික ස්වභාවයක් නැහැ ඒවා ගැටෙන්න තරම් ගොරෝසු ගතියක් නැහැ එහෙම ඒක බොහොම සියුම් ඊළඟට මෙතන කියනවා අසත් වර්ණයක් අනේ මෙතන තව දෙයක් කියනවා ප්‍රසාද වස්තු පස සොකීය ගෝචර රූප සමග එකට එක හමු වීම සප්පටික නම් වේ සප්පටික නමින් හැඳින්වේ ඒක සප්පටික කියලා කියන්නේම මේ ප්‍රසාද වස්තු පහ තමන්ට ගෝචර වෙත් රූප සමග එකට හමු වීම එකට එක හමු වීම තමයි ඒකට සප්පටික කියලා කියන්නේ අසත් වර්ණයක් කනක් ශබ්දයක් ඝාණයක් ගන්ධයක් දිවක් රසයක් කයක් ස්පර්ශයක් එකින් එකට හමු වීම ආපාතගත වීම එකිනෙක ගැටීමක් වෙන බැවින් එම රූප 12ම සප්පටික නම් මේ ඒ රූප 12ම සප්පටික කියලා කියනවා ඊළඟට සනිදස්සන පදයෙන් රූපාරම්මණය වෙන් කළ බැවි දැන් අපි කලින් කතා කරකට අපි කිව්ව සනිදස්සන කියලා නේ සනිදස්සන කිව්ව තැන අපි කිව්ව වර්ණ රූපේ නැත්නම් රූපාරම්මණය ඒක වෙන් කළ ගත්තාම අනිදස්සන සප්පටික කියන පදයට එතකොට එන්නේ මොකද්ද මේ ඒ 12න් වර්ණ රූපය කියන රූපාරම්මණය හැරුණාම ඉතිරි ටික එනවා අනිදස්සන හැබැයි ඒවා සප්පටික සප්පටික රූප කියන වල 12ක් ආවනේ ඒ සප්පටික රූපෙන් වර්ණ රූපය අපි ගත්ත සනිදස්සනයි කියලා එතකොට ඉතුරු 11 අනිදස්සන ඒක පේන්නේ නැහැ චක්කු විඥාණයෙන් දකින්න පුළුවන් මේ 11ක් නෙවෙයි ඉතුරු 11 ඒ ටික අනිදස්සනයි හැබැයි අර ගෝචර වෙන හින්දා ආපాతගත වෙන හින්දා ඒ ප්‍රසාද රූපත් විෂේ රූපත් සප්පටිගයි කියලා කිව්වනේ. එතකොට ඒ රූප 11ක් අනිදස්සනයි සප්පටිගයි. එතනට පදයට ගන්නේ රූප ධර්ම 11. ඒක පැහැදිලිද? අපි සනිදස්සන සප්පටිග කියලා වර්ණ රූපය අයින් කරා. ඊට පස්සේ අනිදස්සන සප්පටිග කියලා මේ ඕලාරික රූප නැත්නම් සප්පටික රූප 12න් වර්ණ රූපය අයින් කරලා ඉතුරු රූප 11ක් ගත්තා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අනිදස්සන අප්පටික. දැන් මෙතන සප්පටික ගතියන්නේ අප්පටික කියලා අපි කිව්වේ මොනවටද එතකොට? අර 16ක් වෙච්ච සුකුම රූප ටික තමයි අප්පටික කියලා කිව්වේ නේද? ඒ වගේම ඒවා එතන වර්ණ රූපයක් නැහැනේ. රූපායතනයක් නැහැ එතන. සුකුම රූප තියෙන්නේ. එහෙමනම් ඒවා අනිදස්සනයි ඒක චක්කු විඥාණයෙන් බලන්න පුළුවන් රූපයක් නෙවෙයි දකින්න පුළුවන් රූපයක් නෙවෙයි රූප නෙවෙයි ඒවා ඒවා අනිදස්සනයි ඒ වගේම අප්පටිකයි මොනවද අපට පෙනෙන්නේද නැති පංචද්වාරයේහි ගැටෙන්නේද නැති පංචද්වාරයේ ගැටෙනවා කියන්නේ සප්පටිකනේ එහෙමත් නැති පෙනෙන්නේත් නැති පරමාර්ථ ධර්ම සියල්ල මේ පදයට ඇතුළත් වෙනවා කියලා කියන ඒකට ඔන්න ඔය දැනුම තියාගෙන අපි බලමු කොහොමද මේවා වෙන් වෙන් කරලා මේ පද තුන ගන්න කියලා. දැන් අපි කියොත් නික්කේප කාණ්ඩයටයි අටකතා කාණ්ඩයටයි එතනදී මෙන්න මෙහෙම එකක් කියනවා. 1055 මං හිතන්නේ මේකේ අංකේ කතමේ ධම්මා සනිදස්සන සප්පටික. සනිදස්සන සප්පටික ධර්මයෝ මොනවද කියලා අහන්නේ. රූපායතන මේ ධම්මා සනිදස්සන සප්පටික මොකද්ද මේ රූපායතනය කියලා කියන්නේ රූප 28න් රූපායතනය කියලා කියන්නේ මොන රූපේද වර්ණ රූපේ වර්ණ රූපේ වර්ණ රූපේ බොහොම හරි එතකොට මෙතන කියන්නේ මේ නික්කේ මේ අටකතා කාණ්ඩේ ඒ විදිහටමයි විස්තර කරලා තියෙන්නේ වෙනසක් නැහැ 1437 වෙනි ඡේදයේ දීලා තියෙන්නේ කතමේ ධම්මා සනිදස්සන සප්පටික රූපායතන මේ ධම්මා සනිදස්සන සප්පටික. එහෙනම් අපි අභිදේයාර්ථ වලට ගියොත් මොනවද අපිට අභිදේයාර්ථ වලට ලැබෙන්නේ? වර්ණ රූපේ පමණයි මේ පළවෙනි පදේ. සනිදස්සන සප්පටික ධම්මා කියන පළවෙනි පදේ අභිදේයාර්ථ වල ලැබෙන්නේ වර්ණ රූපය පමණයි. හොඳයි. අපි දැන් ඕක බෙදා ගන්න වෙනවා ස්කන්ධ ආයතන ධාතු සත්‍ය වලට. මට කවුරු හරි කෙනෙක් කියන්න මෙතන ස්කන්ධ කීයක් තියෙනවද ආයතන කීයක් තියෙනවද ධාතු කීයක් තියෙනවද සත්ත්ව කීයක් තියෙනවද ස්කන්ධ එකයි ආයතන ස්කන්ධය
ආයතන එකයි වර්ණ රූපේ රූප ආයතනයේ ධාතු එකයි වර්ණ රූපේ රූප ධාතුව ආර සත්‍ය එකයි ඒකයි වර්ණ රූපේ දුක්ඛ සත්‍යයි ධාතු ධාතු වලට මොකක්ද දෙන්නේ ධාතු රූප ධාතු රූප ධාතු වර්ණ රූපේ රූප ධාතු එතකොට සත්‍යෝ එකයි කිය මොන සත්‍යද එතන තියෙන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ඒක අපි දුක්ඛ සත්‍ය කියලා දැන්නේ ඇයි අනිදස්සන සප්පටිගා ධම්ම දැන් අපි කියව සප්පටිග ධර්ම කියලා සියලුම රූප ධර්ම ගත්තාම මේ සප්පටිග ධර්ම රූප ධර්ම විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් සප්පටිග ධර්ම කියලා ගන්නකොට ගන්නෙ මේ එතකොට අර ඕලාරික රූප 12. හැබැයි දැන් මෙතනදී අනිදස්සනයි. අනිදස්සනයි කියනකොට අර සනිදස්සන කොටස අයින් වෙනවා. අපි මොනවද සනිදස්සනයි කියලා කිව්වේ? වර්ණ රූපේ හැර තමයි අනිත් ඕලාරික රූප 11. අපි මෙතෙන්දි ගන්න. මොනවද ඒ ගන්න මෙතන අහනවා මේ නික්කේප කාණ්ඩේ. කතමේ ධම්මා අනිදස්සන සප්පටික. චක්කායතන, සෝතායතන, ඝනායතන, රූහායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. මෙතන රූපායතනේ නැහැ. මෙතන සද්දායතනේ පටන්. දැන් බලන්න මේක අජ්ජත්තික ආයතන ටික තියෙනවා. චක්කායතන, සෝතායතන, ඝනායතන, ජීවහායතන, කායායතන කියන අජ්ජත්තික ආයතන පහක් තියෙනවා. ඕලාරික ආයතන පහක් තියෙනවා. ඊට පස්සේ රූපායතනේ නැතුව ඇයි මේ අනිදස්සන කියපින්ද අර සනිදස්සන එක අයින් කරා රූපායතනේ නැහැ සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන හිමේ ධම්මා අනිදස්සන සප්පටික ඒකම තමයි මෙතනත් කියලා තියෙන්නේ මේ අටකතා කාණ්ඩෙත් ඒ විදිහටමයි විස්තර වෙන්නේ කියලා. එතකොට අපි බලමු මේකේ අභිදෙයාර්ථ මොනවද කියලා. මෙතනදී අභිදෙයාර්ථ වෙන්නේ වර්ණ රූපේ වර්ජිත 11 ඕලාරික රූපය. ඒක දැන් තේරුම් ගත්තා. ඇයි අපි වර්ණ රූපේ අයින් කරේ? ඒක සනිදස්සනයි. සප්පටිකයි හැබැයි සනිදස්සනයි. එහෙමනම් ඉතුරු සප්පටික රූප 11 තමයි මෙතෙන්දී එතකොට අපිට අභිදෙයාර්ථ හැටියට ලැබෙන්නේ. ඒ මොනවද? චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, ජීවහ ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන. ඒතර රූප 11ක් මෙතන තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඒ 11 තමයි එතකොට මේ අනිදස්සන සප්පටික ධම්මා කියලා කියන්නේ. හොඳයි දැන් කියන්න බලන්න මෙතන කොච්චරක් තියෙනවද? ස්කන්ධ කොච්චරක් ආයතන තියෙනවද කොච්චරක් ධාතු තියෙනවද කොච්චරක් සත්‍ය තියෙනවා මං කැමතියි අපේ මහත්මයෙක්ගෙන් පිළිතුරක් ලබා ගන්න අපිට මහත්මයෙක් උත්තර දෙන්න පුළුවන් අද ඇහුන්නේ නැහැ කටහඬක් කාටද පුළුවන් ස්කන්ධ එකයි අහහ රූප ස්කන්ධය හරි ආයතන 9යි ආයතන 9යි ආයතන 9 කියන්න බලන්න ඒ රූප එක්ක නම් කියන්න චක්කු ආයතන හරි සෝත ආයතන ඥාන ආයතන ජීව ආයතන කාය ආයතන ශබ්ද ආයතන ගන්ධ ආයතන රස ආයතන
Potamba ayatan. Potamba ayatan. Eh mana? Rupa 11 hak tibbata ayatan tiyenne 9. Neida? Hondai. Dhatu kiyeda? 9. Dhatu 9. Dhatu 9. Dhatu 9. Neida? Chakku dhatu, chakku prasada rupe chakku dhatu. Sota prasada rupe sota dhatu ne? Sota dhatu, gana dhatu, jibha dhatu, kaya dhatu. Shabda dhatu, gandha dhatu, rasa dhatu. Tambah dah, nih, honda. Itu orang macam mana sakti kiat dia orang. Ikai. Mana sakti ini? Dukka sakti. Apa mana? Nih, macam mana? Jika kata kerana olah itu rupa kolhak dia, nih. Oh, rupa nang, aniwari mana? Nih, ekar. Dukka sakti itu mai aisyu. Lauki ke dharma nih, nih, honda. Eh, pelitur, bahuma sarthaka. Itu skandhe kai, rupa skandhe pamanai, ayatana navayai, dhatu navayai, satya ekai. Ilangata, api balamu, meke monohari gatulu thiyenada katha, metek katha karapeyada. Samamini sir, sanidassana sappatika kiyana ekata varna rupe vitarai ne gatte. Oh. Chakku prasada rupe innatte. Chakku vinyane dakinda puluwan ewa ne kanne chakku prasade puluwan da chakku vinyane dakinda sappatika bahira varna rupaye tamai etandi sanidassana sappatika kiyala ganna habai obathuma kiyuwa wage ara me chakku prasade kiyana ekak sappatika rupayak tamai habai eka sanidassana ne චක්කු ප්‍රසාදේ කියන එක සනිදස්සන නෑ ඒක ඇහැට බලන්න පුළුවන් රූපයක් නෙවෙයි ඒක නිසා හොඳයි හොඳයි ඊළඟට අනිදස්සන අපටිගා ධම්ම එතකොට මොනවද මේ අපි බලමු මොනවද මේ අනිදස්සන අපටිගා ධම්ම කියලා කියන්නේ මේකේ නික්කේප කාණ්ඩේ කියනවා 1057 ඡේදේ කතමේ ධම්ම අනිදස්සන අපටිගා එතකොට එතෙන්ද කියනවා වේදනා කන්දු සංඥා කන්දු සංඛාර කන්දු විඥාන කන්දු ඒ කියන්නේ මේ පරමාර්ථ ධර්ම වලින් වේදනා ස්කන්ධය කියලා යම් දෙයක් තියෙනවා නම් සංඥා ස්කන්ධය කියලා යම් දෙයක් තියෙනවා නම් සංස්කාර ස්කන්ධය ඒ වගේම විඥාන ස්කන්ධය කියන ඒ නාම ස්කන්ධ හතරම ඊළඟට කියනවා එරික විතරක් නෙවෙයි තව මොනවාද යම් රූපං අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න මොකද්ද මේ ධම්මායතන පරියාපන්නං කියන එකේ තේරුම කියන්න පුළුවන් ද අදහසක් තියෙනවද ඒ පිළිබඳව මේ පරියාපන්න කියන වචනේ තේරුම තමයි ඇතුළත් වූ කියන එක ඇතුළත් වූ කියන එක තමයි පරියාපන්න කියලා කියන්නේ නිර්වාණ ධාතු තමයි අසංකතාසි ධාතු. ඔන්න ওই ටික තමයි අනිදස්සන අපටික කියලා කියන්නේ. ඒ තමයි නික්කේප කාණ්ඩේ කියන විදිය අපි දන්නා. ඒ නික්කේප කාණ්ඩේදී බොහෝ විට අපිට ලැබෙන්නේ මේ ස්කන්ධ හැටියට. දැන් ඒවා බෙදලා දක්වලා තියෙනවා භූමි හැටියට කොහේද අට කතා කාණ්ඩේ. කතමේ ධම්මා අනිදස්සන අපටික. මේක අට කතා කාණ්ඩේ කියලා ඡේද 1439 චතුසු භූමීතු කුසලං අකුසලං භූමි හතරෙම තියෙන කුසල අකුසල ඊළඟට කියනවා චතුසු භූමීසු විපාකෝ විපාක භූමි හතරෙම තියෙන විපාක භූමි හතරෙම සමා වෙන්න මාත්‍ය
Seperti prasnya kahan pelan de. Apa tiga kebu ame, apa tiga balten ne sukama rupa dasya pamanai de. Oh. Muka de api ada sapa tiga kini nukar matikar de, dolahak tayin kara. Oh. Itu kata e dasya, itu dasya tamai apa tiga wen. Itu dasya tamai apa tiga wen. Ikan sukum api sukum rupa dasya kila kian, api ada kiwi wacana sunak, ola mana de kiwi api kiwi. Eka kiwa santike kiwa. Ida pasi kiwa olari ka kiela. Olari kiwa sapati ka kiela. E okoge mahadunani ar olari ka rupa dola. Eta kore eke ma anipette gatot eke ma nowana kore se gatot. Eke na dure. Dure ka na obode eke dura ime dume rupa tike terunga na tamat. Ida pasi api kiwa ida pasi kiwi sukuma ne. Or me olari kegini ke pertiwirud pertama sukuma. Itu pasti sapati kegini ke pertiwirud pertama apati. Itu orang dasya mana? Mana megoler pertama ini itu kot. Itu kotam megota citta cai itu sekat aiti ini itu kotam apati kekua meva evai sambandya. Oh, itu ne apati kekikian ni me happy nanti getim sahite gati nanti eva. Dan nama darma kini hari masyum, evar olari ke rupa wajeh, getim kian ganer itu dana dapatkan dewa, nabi, mereka bahu masyum dewa, mewedana skand, sanya skand, sanskara skand, vinyana skand kian kote me citta caisik dharma yo, bahu masyum nama darma, eva ke ar olah rupa wala wajeh getim angkene napi katakan ini nih, ekri sata mai etikat mekater. Ia karen dalam tu. Jika perhati lihat kita lagi terang. Hari perhati. Oh. Ilang itu, api metana gatu. Dia mana metana deng. Skanda washing kiri putika api bumi washing, sit washing, rupa washing katakan lagi terang. Itu korang kau hamil kian ni. Catu su bumi su kusala ngah kusala. Bumi hatare mati na kusala kusala dharma. Ilang itu, catu su bumi su vipaku. Bumi hatarnya itu ya na vipak. Tisu bumi itu kriya vyakata. Bumi thune kriya vyakata. Ayi metenah me metenah chatu su bumi itu kiwa metenah me kusala kusala walta chatu bumi itu kiwa vipak walta chatu bumi itu kiwa. Ayi me kriya vyakata kini metenah me tisu bumi itu kiwa. Tuna kena tuna pithra kiwa. Lokotra kriya nene. Lokotra bu kota sih kriya sih ini desain ini kusal signal madhi kamakti ini tapi itu hari ini nih kau nama tapi diri kita mu, itu kota, orang noy diri kata, example anda, methaning methan itu kian nanti, bumi hatere kusala kusala kila kiuwa, itu pasi bumi hatere vipaka kila kiuwa, itu pasi bumi tu nama kriya kila kiuwa, me herenya kota wenak sih tiennal, me tik her nama, bumi hatere kusala kusala sih gatta. Bumi tuhne, bumi hatere mewipak sih gatta. Itu pasti bumi tuhne kriya via hatang gatta. Enak mangkir. Ahe tu kasih. Kian aku ada etalan monal tiga sih. Wipak sih. Etalan tiga. Wipak kriya. Wipak sih. Tiga kriya sih tu nak kian, aneh. Itu ada etika tay tiga ni macam mana? Tay tiga. Jadi kata, monohari mesti kain melati nanti. Kisah muda, kisah muda si tak kini kah kain melati nanti. Nee. Jadi si asu nawema itu benawa. Ewa gini masih itu teraknu beda. Macamnya kena wedanas kando, sanyak kando, sangkarak kando. Itu otot ekit situlah itu na. Caitcik darma, teten dah itu melati nani. Ia langgar kienawa. Yancha rupam anidassanam appatikam dhammayatana pariyapanna etama sukuma rupa dasya. Ewagema nibbanancha. Metana asankataacha dhatu kiwwa. Metana nibbanancha kiyala attakathawa widi thawadurata pahedili karala kiyala tiyena.
ඔන්න ඔය ටික තමයි අනිදස්සන අපටිගා කියලා කියන්නේ. එහෙමනම් අපි බැලුවොත් එහෙම මේකේ අභිදේයාර්ථ බැලුවොත් සීලම සිත් සිත් 89 මේනවා. ඒක මොකද භූමි හතරෙම තියෙන කුසල අකුසල් තියනනේ විපාක ඊට පස්සේ ක්‍රියා සේරම. ඒකෝ සිත් 89 මේනවා. ඒ වගේම චෛතසික 52ම එනවා. ඒ වගේම සුකුම රූප 16 එනවා. නිර්වාණ ධාතු වෙනවා. එතකොට මෙතන ස්කන්ධ කීයක් අපි මහත්මයෙකුට අවස්ථාව දෙනව නැවත වරක් මමට අද කටහඬක් ඇහුනේම නැහැ. මංගල මහත්මයා කාට හරි අපි යමු නේද? කාටද යමු යන්නේ? මහත්මයෙක් ඉදිරිපත් වෙලා කතා කරන්න බලන්න. ඔව් අපිට ඇහෙන්නෙම නැහැ. ස්කන්ධ වශයෙන් පහක් තියෙනවා. හොඳයි. ඒ කියන්නේ සුකුම රූප 16. ඔව් කියන්නේ. කියන්නේ ඒක කියන්නේ. හොඳයි රුකුම සුකුම රූප 16. රූප ස්කන්ධය. හොඳයි. එතකොට වේදනාව වේදනා ස්කන්ධයක චෛතසික 52 අතුරින් වේදනාව වේදනා ස්කන්ධයට ඇතුළත් වෙනවා. සංඥාව සංඥා ස්කන්ධයටත් සංස්කාර කියන්නේ වේදනාව සහ සංඥාව හැර ඉතිරි ටික සංස්කාර ස්කන්ධයට වෙනවා. ඉතිරි චෛතසික 50 සංස්කාර ස්කන්ධයට වෙනවා. හරි. එතන තියෙන සිත් 89 විඥාන ස්කන්ධයට එකතේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක ස්කන්ධ පහ අපි මේ විදිහට කිව්වා. මේ ස්කන්ධ වලට අයිති වෙන්නේ නැති දේවලුත් තියෙනවා මෙතන. නිර්වාණයදී. නිර්වාණය. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියනවා අපි නේද? හොඳයි. ඊට පස්සේ ආයතන ගැන කොහොමද කියන්නේ ඔබතුමා? ආයතන වශයෙන් දෙකක් ආයතන දෙකයි. මොනවද ආයතන දෙක? මන ආයතන වෙනවා සිත් 89 මන ආයතනයක්. ඔව්. ඒ වගේම චෛතසික 52 ඒ වගේම සුකුම රූප 16 සහ නිර්වාණයේ ධම්මායතනය ධම්මායතනය වෙනවා. බොහොම හොඳයි. එතකොට ධාතු 8 වැදාරු වෙනවා. හහ්. ඒ අතරින් චක්කු විඥාන දෙක, චක්කු විඥාන ධාතුව ලෙසත්, සෝත විඥාන දෙක, සෝත විඥාන ධාතුව ලෙසත්, ගාන විඥාන යුගලය, ගාන විඥාන ධාතුව ලෙසත්, ජීවා විඥාන දෙක, ජීවා විඥාන ධාතුව ලෙසත්, පංච ద్వාරා වජ්ජන කාය විඥාන කියන කියන්නේ නේද? කාය විඥාන දෙක කාය විඥාන ධාතු වෙනවා. ඔව්. පංචා ద్వාරා වජ්ජන චේය සහ සම්පටිච්ඡන දෙක මනෝ ධාතුව කියලා කියනවා. ඔව්. ඉතිරි 76 චිත් එතන දෙන චිත් 76 මනෝ විඥාන ධාතු වෙනවා. හරි. එතකොට ඔක්කොම ධාතු තිබුණා අපිට කියද්ද? තව ධාතුවක් එන්න ඕනද බලන්න. ඔය එතන තියෙන චෛතසික ධම්ම ධාතුව වෙනවා. චෛතසික 52ක් සුගුණ රූප 16ක් නිර්වාණයක් ධම්ම ධාතුව වෙනවා. එතකොට සියල්ල ධාතු කීයද? 8යි. බොහොම හොඳයි. එහෙනම් දැන් ඊළඟට ඔබතුමාට පුළුවන් ද කියන්න මේ සත්‍ය කොතෙක්ද කියලා කියන එක. ඒක ටිකක් දිග උත්තරයක්. ඒක පරිස්සමෙන් කියන්න පුළුවන්ද? ඔව් කියන්න. ආර්ය සත්‍ය වශයෙන් සත්‍ය හතරයි තියෙනවා. එතන තියෙන ලෞකික සිත් 89 සහ ලෞකික සිත් 81ක් තියෙනවා. 81යි. ඔව්. 81යි. ඒකට අදාළ එතන තියෙන චෛතසික 52 ස්තික සහ සුකුම රූප 16ත් ඊටික දුක්ඛ සත්‍ය දෙනවා. චෛතසික කීයක් වෙනවද? 51. 51. 51යි. ලෝභේ හැර. ආ. ලෝභේ වර්ගයෙන් තමයි ලෝභේ හැර. නේද? චෛතසික 50ක වෙනවා එතන. හරි. ලෝභය සම්පූර්ණ කරගන්න. අන්න හරියට අපෝ කියන ලෞකික සිත් 81යි ලෝභය හැර චෛතසික 51යි සුකුම රූප 16යි දුක්ඛ සත්‍ය වෙනවා නේද? දුක්ඛ සත්‍ය. ඒක සම්දේ සත්‍ය කිව්වේ
Lobe, lobe samudhi sakti. Samudhi sakti, benar, hari. Nirwana, nirwana, nirodha sakti. Nirodha sakti, benar. Terus ada satara marga, samprayuttu, samma ditti, samma sankappa adi. Marganga. Marganga ata. Ekvarak saha. Samma. Sama sangkap era itu dua hadden satara wala. Satara wala mukhadden. Sakrudaga mi margi tivi dita ma hadden ata wala sah sadden satara. Anaga mi margi di hadden ata wala sah sadden sadden hatara wala. Rahat marga. Margi di de hadden Hatta dina, Awara sit na tina ra sit visinamia saha sit visinamia ita na stamuna sit visinamia ita da pikia sit topa itiri ne ita itiri mana sit topa itiri sit topa da visinamia saha marga Sanidastana sappatiga, anne ekin samay me sikiyata nam labala thiyenne sanidastana sikiy kiyala. Bohoma hondai, honda satutu wenna puluwan. Ow, ithin me aakarin siyallama kiyuna, nirvana skandha vinirmukta bawath kiyuna, eka mata thiyagann hama welawakma kiyanna one. Ilangata me satya dharma kiyenakota, ithiri marga cittuppada ekun sisada, pada cittuppada sattisada satya vinirmukta wei kiyala kiyanna one. E wage meka nippadesai, adi labdai. Api poddak balamu bhavana potata gihilla me satya gana kiyapu hari poddak balamu balamu meka me waradi karanne kiyala di inna man san ekata yanne ko metan di balanna meka ni anidassana appatiga dhamma Make a pain on it. Mahitra pain on it. In a matter. Pain on it. But I'm missing the Kand Pasta Darum, which you did know. I attend a devadarum, which you get a tartla wagon. Eat a paste, that washing up with the head, and are we satty washing in a ticket? I might get the cover, but I don't know. He comes the same. Are we satty washing? See whether one now can say the art. ලෞකික සිත් 180 නේද ඒ ඒ හා යදුන තත් සම්පයුක්ත ලෝභ වර්ජිත සායතික 151 තොලස් සුකුම රූපේද දුක්ඛ සත්‍ය නම් වන්නේ ලෝභය සමුදය සත්‍ය නම් වන්නේ නිර්වාණය නිරෝධ සත්‍ය නම් වන්නේ ඊළඟට තමයි අපිට අර මාර්ග සත්‍ය කියනකොට තමයි දීර්ඝ විග්‍රහයක් අපිට කරන්න වෙන්නේ ඒක අටපාඩමින් වගේ දැනගෙන හිටියත්
පාඩුනේ මේ වාශේලාවක ප්‍රයෝජන ගන්න. සතර මාර්ග සම්ප්‍රයුක්ත වූ සතර මාර්ග හතරම ගැන මෙතන කියනවා. සතර මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි යන සෝවාන් මාර්ගාංග 8 දෙන එක්වරක්. හා සද්දින සතර වරක්ද සකදාගාමි මාර්ගාංග 8 දෙන එක්වරක්ක සද්දින සතර වරක්. මෙතන මේ මහත්මයා කිව්ව ඇත්තටම මෙතනදී මේ සම්මා සංකප්ප වර්ජිත සද්දින කිව්ව එක වඩා හොඳයි. ඒක හොඳට පැහැදිලි. අවබෝධයේ පැහැදිලි කියන එක තේරෙනවා. ඊළඟට අනාගාමි මාර්ග අංග 8 දෙන එක්වරක්ක සද්දින සතර වරක්ද අරහත් මාර්ගාංග 8 දෙන එක්වරක්ක සද්දින සතර වරක් කියන මේ ධර්ම සමූහය මාර්ග සත්‍ය නම් වන්නේ. ඉතිරි මාර්ග චිත්තුප්පාද 29. 29 කියනකොට අපි දන්නවා මාර්ග සිතක 36ක් ලැබෙනවා සාමාන්‍ය පොදුවේ ගත්තාම චෛතසික ධර්මයෝ. ඒ 36න් මේ මාර්ගංග 8 අඩු කරාම 28යි. ඒ 28ට මාර්ග සිත 4 එකක් හැටියට හිතලා එකතු කරාම 29ක් වෙනවා. එතකොට ඒ 29 කියන්නේ මේ මාර්ග චිත්තුප්පාද 29. හා ඵල චිත්තුප්පාද ගත්තොත් ඒ සිත් හතරම ඵල සිත් හතරම එකක් හැටියට චෛත්‍යික ධර්ම 36 එකතු කරාම 37ක් ලැබෙනවා. එතකොට ඵල චිත්තුප්පාද 37 සත්‍ය විනිර්මුක්ත නම් වන්නා. මෙසේ ආර්ය සත්‍ය වශයෙන් සිව්වැදෑරුම් වන්නාහ. එතන කියනවා මේ ශබ්දාවලිය හෙවත් සංගස්සන ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්මයන් පද තුනක් කොට වදාළ බැවින් එක නම් වන්නේය. මුල් පදයෙන් ලබන ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම ත්‍රික නම් වන්නේ. සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් කොට වදාළ බැවින් නිප්‍රදේශ ත්‍රික නම් වන්නේය. එතකොට අපි ඒකත් සමගම අපි නැවතත් අපි යමු අනිත් එක යමු අපේ සයිඩ් එකට. එතකොට මේ පදව ගැටුවලු මොනවද තියෙනවද? පංචිත්තෝත්පාද 36න් 37ක් වුණ විදිය පොඩ්ඩක් කියන්න මාර්ග සිද්ධාන්තය. අපි දැන් මාර්ග සිද්ධාන්ත කොටක් කියමු. මාර්ග සිද්ධාන්ත වල අපි කියන්නේ මේ මාර්ගාංග 8 නෑ මාර්ගාංග 8 ගත්තනේ අපි එතෙන්දි. ඔව් මාර්ගාංග 8 මාර්ග සත්‍ය හැටියට ගන්නකොට කීයක් චෛතසික ඉතුරු වෙනවද? 36න් 8ක් ගියහම 28 නේ. ඒ 28ට මාර්ග සිත් හතරම එකක් හැටියට අරගෙන ගත්තාම ඒ 28ට එකක් එකතු කරාම තමයි 29 වෙන්නේ. ඒ තමයි අපි මේ මාර්ග චිත්තුප්පාද 29 කියලා කිව්වේ. 29 කියලා කියන්නේ 30ට එකක් ඌණයි අඩුයි. ඒක තමයි 29 තමයි එහෙම කිව්වේ. මෙතනදී ඵලසිත් ගන්නකොටත් ඵලසිත් හතර එකක් හැටියට අරගෙන චෛතසික 36ට එකතු කරාම 37ක් වෙනවා. අපි ඒවට කියනවා චිත්තුප්පාද කියලා. චිත්තුප්පාද කියන්නේ සිත් සහ සිත් සමග උපදින චෛතසික ධර්ම. සිතක් එක සිතක් හැටියටයි අපි ඵලසිත් හතරම සැලකුවේ. එහෙම සැලකලා ඒ චෛතසික 36ට එකතු කරාම අපිට 37ක් ලැබෙනවා. ඒක අපි කියනවා ඵල චිත්තුප්පාදයෝ 37 37 නැත්නම් 37ක් කියලා කියනවා. ඒක පැහැදිලිද? පැහැදිලි. තව කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තේරුණාද මේක? අද කතා කරපු යෝගී පැහැදිලි තන තියෙනවා. ගෙසර එකක් තියෙනවා අහන්නද මම? අහන්නකෝ. අර මේ සර් දැන් අර පංචද්වාර වජන සිත්වලින් ඔව් අජත්තාරම්මණ ගන්න කොහොමද? පංචද්වාර නෙමෙයි පංච මේ විපංච විඥානවල දීපංච විඥාන වලින් අජත්තාරම්මණ ගන්න කොහොමද? අජත්තාරම්මණ අජත්ත ධර්ම කියලා කිව්ව මොනවද? තම సంతානිය තම సంతානියේ පවතින ධර්ම නේද? ඔව්. එතකොට එතෙන්දි මොනවද කිව්වේ මේ අවිදේය අර්ථ හැටියට? නෑ අජත්ත නෑ අජත්ත ධර්ම හැටියට මොනවද ගත්තේ?
Takku sote gana jiwa kai. Nene ajat taraman ajame ajat dharma kila gatte tika balmu nede. Oda kina baran na mai tante na. Palanda adjata dhamma kiyala gatte adhyatma santane pavatnavu hewat tama tamaage santane pavatnavu nissatta nittiva paramartha swabhava dharmaya yatta otana api nivana hera balanda adjata kiyala kiyanne sukhiya santane udharmaya kiyala gatte ne etawara api metane di gatte me api monada gatte adjata kiyala nivana hera Nivana hera aniko sieluma paramartha dharma tamai gatte neda etakota balanda metana di den prashne ahuwe mokadda kiyanna apaw panchadwara avachana sitthalin me ajjatta arambana ganne kohomada aw metana roopa 28 kiyala tiyana neda me ajjatta kiyana ajjatta dharma walata roopa 28 ma enawa neda එතකොට ගෝචර රූපකින් දැකිට. ඔව් එතන බලන දෙකෙන් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වර්ණ රූපයකින් මෙතන තියෙනවානේ. ආ හරි සර් මෙතනින් බලන්න. ආ මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ධර්ම අරමුණු කරන්නේ චිත්තචෛතසිකය තමයි අජත්තාරම්මන ධර්ම කියන්නේ. එතකොට මෙන්න මේ දේවල් අරමුණු කරනවා නම් ඒවා අජත්තාරම්මන වෙනවා. එහෙමනම් බලන්න මේ රූප කියනකොට විශේෂණ මේ රූප 28 වෙනකොට ඒකේ මෙතන තියෙනවා වර්ණ රූපේ තියෙනවා, ශබ්ද රූපේ තියෙනවා, ගන්ධ රූපේ, රස රූපේ, කොට්ඨබ්බ රූපේ ඒ ඔක්කොම තියෙනවා මෙතන නේ. එතකොට ඒවා අරමුණු වෙන වෙන්නේම පංචද්වාරා කියන්නේ පංචද්වාරික චිත්ත වීති වලින් අපි ඒක දක්වන්නේ. ඒ පංචද්වාරික චිත්ත වීති වලින් නම් ඒව දැනගන්නේ අනිවාර්යයෙන්ම පංචද්වාර ආරම්මන සිත ඒ චිත්ත වීති වල තියෙනවා. ඒක ආරමුණු වෙන්නෙම මේ ඊට අදාළ වෙච්ච ආරම්මණය. ඒ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ නේද? පැහැදිලිද? ඒක සදැන් මේ පංච විඥාන 10. ඒ කියන්නේ ද්විපංච විඥාන වලින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ එළියේ තියෙන ඒවා ගෝචර වෙනවා කියලානේ. ඔව් එළියේ තියෙන ගෝචර මෙහෙම දෙයක් තියෙනවා දැන් බලන්න අපි එක අතකින් අනිත් අත ඇල්ලුවා කියන්නකෝ එතකොට එතන හම්බ වෙන පටවිය මොකද්ද එක අජ්ජත්තික පටවි ධාතු ඒ කියන්නේ ඒක අපේ කාය ප්‍රසාදයේ තියෙන ඒ කාය ප්‍රසාද අපි හිතුවොත් එහෙම ඒ දශක කලාප හැටියට තියෙන ඒ දශක කලාප වල තියෙන පටවි ධාතුව තමයි අපිට එතන හම්බෙන්නේ ඒ වගේ කීපයක් විතරයි එතකොට. ඒ වගේ කීපයක් ගන්න වෙනවා. හොඳයි. මෙතන මේ තෝරලා බේරලා ගන්න වෙනවා මොන රූපේද අහුවෙන්නේ කියලා නේද? ඔව් එතකොට දැන් උදාහරණයක් හිත බැලුවම අපිට දැන් ওই රූප 28 කිව්වට අපිට මේ හිතන්න පුළුවන් ද එතකොට භව රූපේ අපිට පංචද්වාරයෙන් හම්බ වෙනවා කියලා හිතන්න පුළුවන්ද? බැහැ. බැ. ඒව අදාළ විදිහට wing wing ව හිතලා තමයි ගන්න වෙන්නේ. හොඳයි. ඉරුවන් සන්නයි මම මේක ෂෙයා කරන්න නවත්වනවා. තව කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. ප්‍රශ්න නැත්නම් බොහොම සතුටු වෙනවා හැමෝම වගේ උනන්දුවෙන් මේ ටික මාත්‍රා ටික මේ මම හිතනවා අධ්‍යයනය කරා මතක තියාගත්තා කියලා මේ හොඳට නැවත නැවතත් බලලා මේ භාවනා පොතත් බලලා ඒ කරුණු මතක තියාගන්න දරා ගන්න විභාගයට අවශ්‍ය කරන විදිහට ඒ වගේම විභාගයට විතරක් නෙමෙයි මේවා විදර්ශනාවටත් ප්‍රයෝජනවත් වෙන විදිහට අවබෝධය ලබා ගන්න එක වටිනවා.
ඉතින් ඒකත් එක්කම අපේ තික මාතිකා කොටස අදින් නිමා වෙනවා ඊළඟ කොටස හැටියට අපිට ලැබෙන්නේ දුක මාතිකා දුක මාතිකා වලට ආරම්භයක් ලබා දෙන්න කියලා අපි තාමත් ගෞරවයෙන් මංගල මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා මංගල මහත්මයා ඔබතුමාට පුළුවන් මෙතන ඉඳලා දුක මාතිකාවට ආරම්භයක් ලබා දෙන්න කියලා සර්ණයි හොඳමයි ජයන්ත මහත්මයා හැමදාටම තෙරුවන් සරණයි අපි එහෙමනම් දුක මාතිකා පටන් ගමු මම ඇයි විශේෂ හැඳින්වීමක් කරන්න ආරම්භයක් ගන්න කියලා නම් මට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කරගෙන යන්නත් පුළුවන්. කොහොම වුණත් අපි පාඩම පටන් ගමු. මම එහෙමනම් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මොහොතක් දෙන්න. හොඳයි. මම හිතනවා ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. අපි එහෙමනම් පටන් ගනිමු. ඔව් ඉස්සර වෙලාම ජයන්ත මහත්මයාට අනේක වාරයක් පින් දෙන්නට ඕනේ. බොහෝමත්ම කැපවීමකින් උනන්දුවෙන් උත්සාහයෙන් ටික මාතිකා 22ම අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන බොහෝම ලස්සනට බොහෝම නිවිහන හිටල ඒ ඉදිරිපත් කිරීම ඇත්තටම අගය කරන්නට ඕනේ. හොඳයි අපිට අද එහෙමනම් ඉඳලා ඉස්සරහට දුක මාතිකා කරගෙන යනවා. දුක මාතිකා කියලා කියන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ තික මාතිකා වලට පස්සේ විස්තර වෙන මාතිකා කොටසය. වෙනසකට තියෙන්නේ දුක්ඛ මාතිකා කිව්වහම දුක කිව්වේ දෙකයි යුගලය කියන අර්ථය. එතකොට එතනදී මේ මාතිකා කොටසය තුල තියෙන පද දෙක බැගින් වූ නිසාවෙන් දුක මාතිකා කියලා හඳුන්වලා අපි ඉස්සරහට එනවා. ධම්මසංගණී ප්‍රකරණය තුල දුක මාතිකා කියන ප්‍රමාණය විස්තර කරන හැටි බලපුවාම පරිච්ඡේද 13ක් යටතේ ගුණ වෙලා තිනවා දුක කියලා කිව්වහම විස්තර කළා ඒක පද දෙකේ යුගලයන් කියලා. එතකොට එහෙමනම් එතන දුක 100ක් ඒ කියන්නේ යුගල 100ක් හැටියට තියෙනවා. සංසන්දනය කළොත් තික මාතිකාවල අපිට තිබුණේ තික 22යි. එහෙමනම් එකක 3 ගානේ එතනදි පද 66යි. මිහිදී පිටින්නේ දුක මාතිකා යටතේ තියෙන්නේ දුකයෝ 100යි. එහෙමනම් එක දුක එක පද දෙක ගානි පද 200යි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එහෙමනම් මේ කියන පද 200 මේ යෙදිලා තියෙන පරිච්ඡේද 13ක් යටතේ තමයි ගොනු කරලා තියෙන්නේ. එහෙමනම් මේ පද 200ම එහෙම නැත්නම් යුගල 100 මේ පරිච්ඡේද 13 යටතේ ගොනු කරලා දක්වලා තියෙනවා. එතකොට 213 න් බෙදලා එන උත්තරේ හැම ගොච්චකේ හැම මේ පරිච්ඡේදයකටම දැම්මා නෙමෙයි. ඒ පරිච්ඡේදයේ යෙදෙන යෙදෙන විදිහට අනුව පද ගාන අඩු වැඩි වෙලා තියෙනවා. අඩුම බැලුවොත් මට පේනවා පරාමාස ගොච්චකේ පද පහක් තියෙනවා. වැඩිම ගාන පිටි දුකයේ පද යුගල 18ක් අපිට පෙනෙනවා. මේ විදිහට තමයි පරාමාසයේ අඩුම තියෙන යුගල 5යි පිටි දුකේ අඩුම වැඩිම ගාන අපිට හම්බ වෙනවා යුගල 18ක් කියලා. මේ විදිහට ඒ පරිච්ඡේදයට අනුරූප වශයෙන් මේ පද ගොනු කරලා දක්වලා තියෙනවා. එතනදී මේ කියන අපිට මේ ටික මේ පරිච්ඡේද ටික නම් වශයෙන් බැලුවොත් හේතු ගොච්ඡකය, චුල්ලන්තර දුකය, ආසව ගොච්ඡකය, සංයෝජන ගොච්ඡකය, ග්‍රන්ථ ගොච්ඡකය මේ විදිහට මේවා නම් කරලා තියෙනවා. ඒ අනුව අපිට පේනවා මෙහිදී සමහර පරිච්ඡේද නම් කරලා තියෙනවා ගොච්ඡක හැටියට, සමහර පරිච්ඡේද නම් කරලා තියෙනවා දුක හැටියට. උදාහරණයක් හේතු ගොච්ඡකය, චුල්ලන්තර දුකය. මේ විදිහට මේක නම් කරලා තියෙන්නේ විශේෂ හේතුවක් තියෙනවා. අපි ඒක බලමු ඉදිරියේදී. මොකක්ද ඒ? ඇයි ගොච්ඡක කියන්නේ? ඇයි දුක කියන්නේ කියලා. ඊට අමතරව මෙහිදී එහෙමනම් අපිට දකින්න පුළුවන් ගොච්ඡක කියලා පරිච්ඡේද 10කුත් දුක වශයෙන් නම් වුණු පරිච්ඡේද 3කුත් මුළු එකතුව පරිච්ඡේද 13ක් 10 සහ 3 13 හැටියට මුළු පරිච්ඡේද 13 එහෙමනම් අපිට යෙදිලා තියෙන්නේ කොච්චක ලෙස පරිච්ඡේද 10යි දුක ලෙස පරිච්ඡේද 3යි එහෙමනම් මුළු පරිච්ඡේද ගාන 13යි. මීට අමතරව මේ දුක මාතිකා කියලා කිව්වහම අපිට හම්බ වෙනවා ධම්මසංගණී ප්‍රකරණය තුළ සුත්තන්ත දුක මාතිකා කියලා තවත් දුකයෝ 42ක් සූත්‍රාන්ත මාතිකා කියලා. ඒවත් පද දෙකේ ගොඩවල් හැටියට ඉන්නේ. ඒ නිසා ඒවත් දුකයෝ.
එතන දුක 42යි. එහෙමනම් පද 84යි. ඒ මුළු ගානම තනි පරිච්ඡේදයක් යටතේ තියෙන්නේ. ඒ නිසා ධම්මසංගණී ප්‍රකරණයේ තුල දුක පරිච්ඡේද කීයක් තියෙනවද කියලා අහුවොත් අපි ඒක පැහැදිලිව විස්තර කරන්නට ඕනි. අභිධම්ම දුක මාතිකා පරිච්ඡේද 13යි. සුත්තන්ත දුක මාතිකා පරිච්ඡේද 1යි. සියල්ල පරිච්ඡේද 14යි කියලා අපි පෙන්වන්නට ඕනේ. මේ විදිහට තමයි අපිට දුක මාතිකා ටික ගලපගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. මේ පරිච්ඡේද 14 මේ විදිහට අපිට ගලප ගන්නට පුළුවන්. හොඳයි. දැන් අපි බලමු ඇයි මේ ගොච්ඡක කියලා සහ දුක කියලා විශේෂයෙන් නම් කරලා තියෙන්නේ මොන හේතු මතද කියලා සාකච්ඡා කරලා බලමු. මේ හුරු පුරුදු රූපද මල් පොකුර නම් ඉතින් හුරු පුරුදුයිනේ. මෙතන මේ තියෙන්නේ කැණි මඩලක් තියෙන තැනක්. කැණි මඩල කියන එක දන්නවද? මෙහෙමයි. අර ඉස්සර කාලේ වහලවල් හදද්දී මුළු ඔක්කොම පරාල ටික උඩටම අරගෙන ගිහිල්ලා වහලෙ මුදුනේ තනි තැනකදී තමයි ඒවා සම්බන්ධ කෙරුණේ. අන්න එහෙම සම්බන්ධ කරපු ඒ මූලික කණුවටනේ කිව්වේ කැණි මඩල කියලා. එතකොට ඒ කැණි මඩල වටා ඔක්කොම ඒවා ටික ගහ මේ පරාල ටික වද්දලා ඒ මත තමයි රීප්ප ගහලා හදලා තිබුණේ. මට ඒ විදිහේ කැණි මඩලක පින්තූරයක් හොයාගන්න බැරි වුණා. ඒ වුණාට මේ දමදෙනි පන්සලේ තිබිච්ච පරණ ගෘහයේ තිබිච්ච කැණි මඩලක් ගත්තේ ඒක අර තනි කණුවට නොවුණත් පරාල ටික එක තැනට වැදිලා තියෙන වගේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ වගේ දැන් මේ පරාල ඔක්කොම එක සමානයිනේ. ඒ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති ධර්මතා කලාප ලෙසින් ගොනු කරලා තියෙන ඒවා ගොච්ඡක කියලා කිව්වා. හරිද? එතකොට එහෙමනම් අනිත් ඒවා අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති එහෙමත් නැත්නම් අප්‍රකට ධර්ම එහෙම රැස් කරලා එකට ගොනුවක් ගහලා තියෙන තැනකදී ඒක සඳහන් කළා දුක කියලා. හරිද? එතකොට ගොච්ඡක කියලා කිව්වේ මොනවද? අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන ධර්මතා ඔක්කොම එකතු කරලා ගොච්ඡකයක් කියලා සලකුවා. දැන් අපි ඊළඟට කතා කරන්නේ හේතු ගොච්ඡකය. එතන තියෙන්නේ හේතු ධර්ම. හේතු ධර්ම ගැන එක එක පැතිකඩ වලින් බලලා සාකච්ඡා කරන ගොච්ඡකයක්. එතකොට ඒ ගොච්ඡකයේ පද 10ක් තියෙනවා නම් ඒ පද 10ෙම අර හේතු ධර්ම වටා ගොනු වෙලා තියෙනවා. ඒකෙන් පරිබාහිර වෙනත් ඒවා නැහැ එතන. ඒ නිසා ඒක ගොච්ඡකයක් කියලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ සමහර ඒවා තියෙනවා තැන් තැන් වලින් අරගත්ත ඒවා මෙතනින් එකයි අතනින් එකයි එහෙම එහෙම අරගත්තුවේ අර අන්‍යෝන්‍ය සම්බන්ධය නැති ස්වභාවය විද්‍යාමාන වෙනකොට ඒවා මේ පරිච්ඡේද නම් කරලා තියෙන්නේ දුක පරිච්ඡේද කියලා. ඒ විදිහට දුක පරිච්ඡේද ප්‍රධානම තුනක් තියෙනවා චුල්ලන්තර දුක මහන්තර දුක සහ පිට්ටි දුක කියලා. චුල්ලන්තර කියන්නේ සාමාන්‍ය මේ ඔක්කොම තියා බලපුවම චුල්ලන්තර කියන්නේ චූටි කුඩයි. ඒ කියන්නේ මේ දුක තුන අතරින් චූටියටම තියෙන චුල්ලන්තර දුක. මහන්තර දුක කියන්නේ මධ්‍යම ප්‍රමාණයට තියෙන එක. පිට්ටි දුක කියන්නේ අවසානයට තියෙන එක කියලා සලකන්නට පුළුවන්. හරිද? එතකොට දැන් ඒක තේරුණාද මේ වචන දෙකේ වෙනස? ගොච්ඡකය සහ දුක. දැන් මේ බලන්න මේ මල් පොකුර අරන් බැලුවොත් තනි නටුවෙන් ඉස්සරහට ඇවිල්ලා ඒ නටුව වටා ඔක්කොම එක හා සමාන මල් පිපිලා තියෙනවා. එතකොට ඒක ගොච්ඡකයක්. හරිනේ? අර සමහර ගස්වල ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ දම් පාට මල්, නිල් පාට මල්, හැඳ වෙනකොට සුදු පාටත් වෙන මල් අර ඒ වගේ එක එක තිබුණා නම් සමහර විට ඒක අර එක වර්ණය මූලික කරගෙන සැලකුවොත් විවිධ වර්ණ වලින් යුතු මල් එකම ගහේ තියෙන බොහොම කලාතුරකින් මම දැකලා තියෙනවා. අර එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් වෙන්න පුළුවන් මේ මල් උදාහරණයට අරන් කිව්වොත් දුක කියන එක. හරිද? අර එතකොට මූලික ධර්මතාවය අපි තේරුම් ගන්න ඕනේ. පොදු ධර්මතා පොදු ධර්මයක් අරබයා එකට ගොඩනැගිලා තියෙනවා. එහෙම නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති ධර්මතා කලාප ලෙසින් ගොනු වෙලා තියෙනවා නම් ඒවා ගොච්ඡක එසේ නොවන ඒවා දුක. එහෙමනම් මේ දුක මාතිකා පරිච්ඡේද 13 තුල අපිට පළමුවෙන්ම හම්බ වෙන පරිච්ඡේදය තමයි හේතු ගොච්ඡකය. එතකොට හේතු ගොච්ඡකය කියන එකේ නමින්ම පැහැදිලි වෙනවා හේතු ධර්ම මූලික කොටගෙන විවිධ පැතිකඩ වලින් පද හදලා ඉදිරිපත් කරලා තියෙන පරිච්ඡේදයක්. එහිදී පද හේතු ගොච්ඡකයට තියෙනවා යුගල 6ක්.
දුකයෝ හයක් කියලා අපිට කියත හැකි දුක කියලා කියන්නේ යුගල කියන එකනේ එතකොට දෙකයි තියෙන එක යුගලය එතකොට හේතු ගොච්ඡකයේ තුල තියෙනවා දුකයෝ හයක් ඒ කියන්නේ යුගලයෝ හයක් එහෙමනම් පද වශයෙන් ගත්තොත් 6 + 2 12යි අපි ඒව කියවල බැලුවොත් පළවෙනි දුකයට අදාළ වෙනවා හේතු ධම්මා න හේතු ධම්මා හේතු වන ධර්ම එසේ නොවන ධර්ම දැන් මෙතන දුක කියලා කිව්වහම අපි හැම වෙලාවකම බෙදලා තියෙන්නේ යම් කිසි කරුණක් මුල් කරගෙන අපි මේක බෙදුවා නම් අපි කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපි ගත්තොත් මුළු ලෝකයේම ඉන්න මනුස්ස ප්‍රජාව අපිට බෙදන්න පුළුවන් පුරුෂ පක්ෂය කාන්තා පක්ෂය කියලා. හරි ඒ වගේ. එහෙමත් මෙතන කියලා නෙමෙයි තියෙන්නේ පුරුෂ පක්ෂය පුරුෂ නොවන පක්ෂය කියලා. හරි යන්නේ ඒ වගේ. නැත්නම් කාන්තා පක්ෂය කාන්තා නොවන පක්ෂය. දැන් මේ විදිහට ඊටාම ඍජුව මේක අපිට බෙදලා දාන්න පුළුවන්. මේ හේතු කියන ධර්මතා ටික පැහැදිලිව කාණ්ඩ දෙකට බෙදන්න පුළුවන්. එතකොට ආයේ ඒ දෙක අතරමැද ඉන්න විදිහක් නැහැ. මොකද කෙලින්ම දෙවෙනි පදයට අරන් තියෙන ප්‍රතික්ෂේපය. හරිනේ පළවෙනි පදයට කාරණා විදිහටපත් කරලා දෙවෙනි පදයට ප්‍රතික්ෂේපය දීලා තිනවා මේ පළවෙනි දුකය තුල. ඒක වෙනස් වෙන සමහර තැන් තියෙන ඉඳ තියෙනවා. නමුත් අපි මේ හේතු ගොච්ඡකේ පළවෙනි එක අරගෙන බැලුවා නම් පළවෙනි යුගලය ඒක ඉදිරිපත් වෙන්නේ හේතු ධම්මා ඊළඟට න හේතු ධම්මා. හරිනේ හේතු නොවන ධර්ම. හේතු ධර්ම හේතු නොවන ධර්ම මේ විදිහට. සිංහලෙන් කියනවා නම් හේතු නම් වූ ධර්මයෝය හේතු නො වූ ධර්මයෝය කියලා ඒක ඉදිරිපත් කරන්නට පුළුවන් මේක ඔගොල්ලන්ට පොත අරගෙන බැලුවොත් ඒ ධම්මසංගණිය තුල මේක විස්තර වෙනවා මේ විදිහට හේතු ගොච්ඡකේ අරගෙන බැලුවා නම් හේතු ධම්මා න හේතු ධම්මා දෙවෙනි පදය මේ මන් ධම්මසංගණි පොතෙම පෙන්නන්නේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා. එතකොට එතනදිත් අර නික්කේප කාණ්ඩයේ ඡේදය සහ අටකතා කාණ්ඩයේ ඡේදය මේ විදිහට දක්වලා තියෙනවා. අපිට මේ ඇසිරීම දුක නැතික මාතිකා ඉගෙන ගනිද්දී අපි කරලා තියෙනවා නේ. ඒක මතකයි දැන්. මෙතනත් මෙතන දැන් නික්කේප කාණ්ඩයේ සහ අටකතා කාණ්ඩයේ පද දෙක ගානේ මේ විදිහට ඇවිල්ලා තියෙන හැටි. එතකොට මේ හේතු ගොච්ඡකය කොහොමද තියෙන්නේ? හේතු ධම්මා න හේතු ධම්මා පළවෙනි යුගලේ. සහේතුකා ධම්මා අහේතුකා ධම්මා දෙවෙනි යුගලේ. හේතු සම්පයුක්තා ධම්මා හේතු විප්පයුක්තා ධම්මා තුන්වෙනි යුගලේ හේතු චේව ධම්මා සහේතුකාච සහේතුකා චේව ධම්මා නච හේතු කියලා තියෙනවා හතරවෙනි යුගලේ හේතු චේව ධම්මා හේතු සම්පයුක්තාච හේතු සම්පයුක්තා චේව ධම්මා නච හේතු ඒ විදිහට අපිට පස්වෙනි යුගලේ අරගන්නට පුළුවන් හයිවෙනි එක න හේතුකෝපන ධම්මා සහේතුකාපි එහෙම නැත්නම් න හේතුකෝපන ධම්මා අහේතුකාපි මේ විදිහට හේතු ගොච්ඡකයේ තුල අපිට දුකයෝ හයක් පේන්න තියෙනවා ඉතින් හැම ගොච්ඡකයකම හැම පරිච්ඡේදයකම හය නෙමේ තියෙන්නේ මම කිව්වනේ මට මතක හැටියට අවමය තිබුණේ පහයි ඔව් පරාමාස ගොච්ඡකයේදී පහක් එනවා ඊතුරු හැම එකකදීම පහට වැඩි ප්‍රමාණ තමයි අපිට ආවේ. ඒව අපි ඉදිරියේදී බලමු කොහොමද ඒක යෙදෙන්නේ කියලා. එතකොට හේතු ගොච්ඡකය මේ විදිහට අපිට හේත් යුගල 6ක් හැටියට ඉස්සරහට එනකොට අපි භාවනා පොත අරගෙන භාවනා පොත දැන් ඔන්න දෙවෙනි පොත අරගන්නට ඕනි. භාවනා පොත අපේ නාවිනේ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත් කාණ්ඩ දෙකක් හැටියටනේ. එතකොට ඒකේ පළවෙනි පොත තික මාතිකා හැටියට ආවේ දෙවෙනි කොටස් දෙවෙනි පොත දුක මාතිකා හැටියට එන්නේ. එතකොට දැන් අපිට අද ඉඳලා සාකච්ඡා කරන්නට වෙන්නේ භාවනා පොතේ දෙවෙනි එක. හරිනේ. එතකොට මේ දෙවෙනි භාවනා පොතේ පිටු අංක දෙකේදී විස්තර කරලා දෙනවා හේතු ධම්මා න හේතු ධම්මා ආදී වශයෙන් මූලාර්ථයෙන් හේතු නම් වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත කියලා පළවෙනි හේතු ධම්මා කියන පදයේ විස්තර වෙනවා. හොඳට බලන්න. මූලාර්ථයෙන් හේතු නම් වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. මොකද්ද මේ මූලාර්ථයෙන් හේතු කියලා කියන්නේ? හොඳයි මම ඉස්සරහම අහන්නම්කෝ පොඩි ප්‍රශ්නයක්. මේ හේතු ධර්ම කියන්නේ මොනවද?
හරි මෙතන අපිට මේ බලන්න මේක ලියලා තියෙන විදිහ මූලාර්ථයෙන් හේතු නම් වූ එතකොට මූල මුල් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දැන් ගස්වලනේ මුල් තියෙන්නේ අපිට ඒකනේ වඩා සමීප පුරුදු ගස්වල මුල් වලින් මොනවද කරන්නේ මෙතන හේතු ධර්ම විස්තර කරද්දිත් හේතු හඳුන්වන්නක් දීලා තියෙන්නේ මූලාර්ථයෙන් හේතු නම් වූ. එතකොට ඒ අර්ථයම තමයි හේතු කියලා කියන අරගෙන තියෙන්නේ. එහෙමනම් එතනදිත් හේතු කියන ධර්මයෝග වලින් එහෙනම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අරමුණ පිළිබඳව නිශ්චිත රඳාපවතින බවක්. ස්ථිරව අරමුණ අරගන්න බවක්. හරි? එක පැත්තකින් සිද්ධ වෙන අතර ඒක හරියට අර මහ පොළවේ එක තැනක ගසක් නිශ්චිතව රඳවා තියාගන්නවා වගේ. දැන් නාම ධර්ම අරගත්තහම සිතක් අරගත්තහම සිත විසින් ගන්න අරමුණ එහෙම නැත්නම් ඒක චෛතසික විසිනුත් අරගන්නවා. එතකොට ඒ අරගත්තා වූ අරමුණ නිශ්චිතව ස්ථිරව ඍජුව අරගෙන පවත්වා ගැනීම තමයි මේ මේ හේතු ධර්ම වලින් වෙන්නේ. ඒකයි මූල ස්වභාවයට සමාන කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි. එතකොට අපි දන්නවා එවැනි හේතු ධර්ම හයක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියලා. යෙදිලා තියෙනවා අපි මේක අරගත්තොත් මේක අපි අරන් බැලුවොත් ධම්මසංගණි අත්තසාලිනී අරගෙන බැලුවොත් ඒකේ මට මතක හැටියට තිබුණා දුකමත් හේතු ධම්මාති මූලට්ඨේන හේතු සංකාතා ධම්මා හේතු ධම්මාති මූලට්ඨේන හේතු සංකාතා ධම්මයි කියේකත් ඒ විදිහම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ හේතු ධර්මයෝ කියන එක මූලාර්ථයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් එහි ප්‍රතිපක්ෂයේ හැටියට න හේතු කියලා දැම්මනම් අනිවාර්යයෙන්ම මූලාර්ථයෙන් හේතු නම් නොවු නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ කියලා තමයි ගන්න වෙන්නේ. ඒක තමයි භාවනා පොතේ අපිට මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට මේ පද දෙක තුල එහෙමනම් කොහොමද අභිදෙයාර්ථ අපි හොයාගන්නේ? ඒ සඳහා අපි දන්නවා මේ අපි ඔක්කොම අභිදෙයාර්ථ කියලා අරගන්නේ පරමාර්ථ ධර්මනේ. එහෙමනම් මේ පරමාර්ථ ධර්ම මොනවද අපිට තියෙන්නේ? චිත්තචෛතසික රූප නිබ්බාන. මෙහිදී මේ හේතු කියලා ධර්ම වෙන්නේ හැම වෙලාවෙම මේව චෛතසික ධර්ම. එහෙමනම් සිත 89 පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. ඒක පරමාර්ථ ධර්මය. ඒ තුල හේතු කියන ධර්මය, ඒ කියන්නේ සිත් කියන එක හේතු නෙමෙයි. චෛතසික වලින් කොටසක් තමයි හේතු වෙන්නේ. එහෙමනම් චෛතසික පරමාර්ථය චෛතසික 52 අපිට බෙදා ගන්නට වෙනවා. හේතු නම් වශයෙන් හඳුන්වන චෛතසික ඔක්කොම හයක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියලා. හේතු නම් නොවු චෛතසික තියෙනවා 46ක්. 46යි 6යි 52යි. එහෙමනම් චෛතසික පරමාර්ථය අපිට දෙකට බෙදලා ගන්න වෙනවා. මේ පළවෙනි දුකය තුල විස්තර කිරීමට හේතු කියන්නේ මෙන්න මේවා. හේතු නොවූ කියන්නේ ඉතුරු චෛතසික වලින් 46. එහෙතකොට මේ කියන අදහස අපි කොහොමද මේ පද යුගලයට දාලා අපි දෙයාර්ථ හොයාගන්නේ? මේ සතර පරමාර්ථයෝ අපි කොහොමද එහෙමනම් මේකට බෙදාගන්නේ? මෙන්න මේ විදිහට. හේතු ධම්මා කියලා කිව්වහම හේතු නම් වූ චෛතසික 6 විතරයි වැටෙන්නේ. න හේතු ධම්මා කිව්වහම සිත 89යි. හේතු නම් නොවූ චෛතසික 46යි රූප 28යි නිර්වාණයයි. පැහැදිලිද? ආයේ මේ දෙක අතර මැද්දේ මොනවාක්වත් තියෙන විදිහක් නැහැ. පරමාර්ථ ධර්මයෝ මේ පද දෙකට අනිවාර්යෙන් ගොනු වෙලා තියෙනවා. එහෙමනම් මේ විදිහට තමයි මෙහි අභිදෙයාර්ථ අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේක ඉතා සරලයි, පැහැදිලි, පහසුයි. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවද? ප්‍රශ්නයක් තියෙන්න බෑ. හරි? හොඳයි. දැන් අපි ඊළඟට බලමු
නම්මෝ චෛතසිකයයි ඒගොල්ලෝ එතකොට අර සිත්තසුන මේවත් වැටෙනව නේද රූප 28 ඒ ටික වැටෙන්නේ නැද්ද නැත්නම් ඒ ටික වැටෙනවද හොඳයි ඔබතුමාට හිතෙන විදිහට හේතු කියන ගොඩට සිත්තසුන මේ වැටෙන්න පුළුවන්ද වැටෙනවා නේද කොහොමද වැටෙන්නේ ඒක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න ඔබට ඔබතුමාට හිතෙන විදිහට ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කොහොමද සිත් 89 හේතු කියලා නම දාලා නම නම් යටතේ ඉදිරිපත් කරන්නේ කොහොමද අලෝභ අදෝ සමෝහ මොහ දැන් ඉවනි හේතු ඇතුවනේ සිත් ඇතියන්නේ හරි ඉතින් දැන් මම අහනවා සීයි මිනිබිරි කෝ කියලා එතකොට මිනිබිරි සීයි අතල්ලාගෙන ගමනක් යනකොට මිනිබිරි වෙනම ඉන්නවා සීයා වෙනම ඉන්නවා මම සීයාට මිනිබිරි කියනවද නෑ මිනිබිරීට සීයා කියනවද නෑ හැබැයි දෙන්න අතල්ලාගෙන යන එක වෙනම වැඩක් හරි ඒක හැන්දෑව ඉතින් ඒ දෙන්න ඇවිදිනකොට ඉතින් අතල්ලා යනවනේ මිනිබිරී වතැරලා යන්න බෑනේ කුඩි ළමයානේ ඒ දෙන්න එකට යන එක ඇත්ත ඒ උනාට මිනිබිරී කියන්නේ මිනිබිරීට සීයා කියන්නේ සීයාට හරිනේ එහෙම ඒ වගේ අපි සීයාට කවදාවත් මිනිබිරී කියලා කියන්නේ නෑනේ ඒ වගේ හේතු කියලා නම් ලැබලා තියෙන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝ සමෝහයේ ටික විතරයි. ඒ වගේ එතකොට ඉතුරු ධර්ම ඔක්කොම ටික එහෙනම් හේතු කියලා නම් ලැබලා නැහැ. ඒගොල්ල වෙන වෙන නම් ලැබලා තියෙන්නේ. හරිනේ. ඒ අනුව හේතු කියන ගොඩට අයිති වෙන්නේ මේ හේතු 6 විතරයි. න හේතු කියන ගොඩට, ඒ කියන්නේ හේතු නොවන ගොඩට අනිත් සියලුම ධර්ම අඩංගු වෙන්න ඕනේ. හොඳයි. දැන් අපි බලමු මේකනේ අපි මේ ඉතර කතා කළේ භාවනා පුතාණුවනේ. අපි බලමු නික්කේප කාණ්ඩය තුල මේක කොහොමද විස්තර වෙන්නේ කියලා. ප්‍රථමයේ ධම්මා හේතු ධම්මසංගණී නික්කේප කාණ්ඩේ ඡේද 1058 පිටු අංක 400. එතනදී ප්‍රථමයේ ධම්මා හේතු තයෝ කුසල හේතු තයෝ අකුසල හේතු තයෝ අව්‍යාකත හේතු නව කාමාවචර හේතු ච රූපාවචර හේතු ච අරූපාවචර හේතු ච අපරියාපන්න හේතු කියලා දීර්ඝ විස්තරයක් දෙනවා විවිධාකාරයෙන් බලලා බෙදලා මේක ඉදිරිපත් කරලා තියෙනවා අපි දන්නවනේ නික්කේප කාණ්ඩයේ කොහොමද ධර්මතා ඉදිරිපත් කරන්නේ කියලා ඒකට විශේෂ වූ පදනමක් තියෙනවනේ ආකාරයක් තියෙනවනේ ඒ ආකාරයට අනුව තමයි මෙතනදී මේක විස්තර කරලා තියෙන්නේ ඒ වගේම මේ එක එක තයෝ කුසල හේතු කියන්නේ මොනවද තයෝ අකුසල හේතු කියන්නේ මොනවද ආදී වශයෙන් ඊළඟ ඡේදෙ ඉඳලා ඡේදාංග 1059 ඉඳලා 1076 වෙනකම් මේ ඊළඟට ඒක එකක් වෙන වෙනම විස්තර කරලා දීලා තියෙනවා ඒ අනුව මේ හේතු කියන ධර්මතාව ටික නික්කේප කාණ්ඩය තුල ඡේද රාශියක් වියදම් කරගෙන තමයි විස්තර කරලා තියෙන්නේ අපි මේක දැන් අපි දන්නවා තයෝ කුසල හේතු කියන්නේ මොනවද කුසල හේතු තුන මොනවද අකුසල හේතු තුන මොනවද ඒවා අපි පැහැදිලිව දන්නවා ඉතින් අපිට නැවත වතාවක් ඒක අරගෙන බැලුවොත් අපි aran බැලුවොත් නික්කේප කාණ්ඩය තුල අපිට මේ විදිහට දකින්නට පුළුවන් කතමේ ධම්මා හේතු තයෝ කුසල හේතු තයෝ අකුසල හේතු ආදී වශයෙන් දීලා ඊට පස්සේ මම පාලි පැත්ත විතරක් අරගන්නම්කෝ ඊට පස්සේ තයෝ කතමේ 1059 රත්ත කතමේ තයෝ කුසල හේතු අලෝභව දෝසව අමෝහෝ ඒවා දැන් අපි දන්නවා ඒ වගේම තත්තකතම අලෝභෝ ඊට පස්සේ දැන් මේ නිද්දේශ පටිනිද්දේශ ආදී වශයෙන් මේක විස්තර කර ඉස්සරහට එනවා දැන් ඉස්සරලාම තයෝ කුසල හේතු මොනවද කියන මේ දීර්ඝ විස්තරයකින් ඉදිරිපත් කළා ඊට පස්සේ එහි පළවෙනි පදේ ටික අරගෙන තයෝ කුසල හේතු කියන්නේ මොකද්ද කියලා ඒක විස්තර කරලා දුන්නා තයෝ කුසල හේතු කිව්වහම අලෝභෝ අදෝසෝ අමෝහෝ විතරයි ඊළඟට මෙතනත් පද තුනක් තියෙනවනේ ඒකේ අලෝභය කියන්නේ මොකක්ද අන්න දැන් ඒක ඊළඟට විස්තර කරනවා අදෝසේ කියන්නේ මොකක්ද? ඒක ඊළඟට විස්තර කරනවා. මේ ආදී වශයෙන් ඉදිරියට ඉදිරියට විස්තර කරගෙන මේක විස්තරේ එනවා ඉස්සරහට. දැන් ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන්. අපි මීට කලිනුත් මේ අලෝභ අදෝස සමෝහ ඉගෙන ගත්තා. ඒ නිසා මේ ඡේද 1060 කියන එක. ඔයගොල්ලන්ට ඕන නම් ගලපලා බලන්න පුළුවන් ඡේද අංක කලින් තියෙන විග්‍රහය ඊට කලින් අපි ඉගෙන ගත්ත තැන්වලදීවත් එක්ක හරිද ආදී වශයෙන් ඒවා ඔගොල්ලෝ ගෙදරදී බලන්න කොහොමද කියලා මේ විදිහට මේක නික්කේප කාණ්ඩය තුල මේක ඉස්සරහට විස්තර කරගෙන යනවා අලෝභෝ අදෝසෝ අමෝහෝ කියලා උන දැන් කුසල හේතු තුන විස්තර කළා ඊට පස්සේ
අකුසල හේතු තුන විස්තර කරනවා කොහොමද කියලා මේ විදිහට මේක නික්කේප කාණ්ඩය තුල දීර්ඝ වශයෙන් විස්තර කරගෙන එනවා. මේ தত্ত্বය අපිට සාමාන්‍යයෙන් ඉතින් හුරු පුරුදු දෙයක් නේ. දැන් මේව ගොඩාක් කරලා අපි සාකච්ඡා කරලා තියෙනවා. මේක අපි සාරාංශය අරගත්තු. මේ විදිහට අපිට බලත හැකි මේක මේක විශේෂයෙන් අපිට මෙතෙක් හමු නොවු බෙදීමක් තමයි මේ භූමි වශයෙන් බෙදීම. නව කාමාවචර හේතු අන්න බලන්න කාමාවචරයේ හේතු 9ක් තියෙනවලු. අපි ඒක මෙච්චර කල් එහෙම කතා කළේ නැහැ කියලා මං හිතන්නේ. අපි හැම වෙලාවෙම දැන් මං අහපුවාම මට උත්තර දුන්නේ හේතු ධර්ම 6යි කියලා. ඒ වුණාට මෙන්න බලන්න නිකේප කාණ්ඩය විස්තර කරනවා ඡේද 1068 ඉදී. තත්ත කතම කතමේ නව හේතු නව කාමාවචර හේතු. කාමාවචර භූමියේදී හේතු 9ක් තියෙනවලු. තයෝ කුසල හේතු තයෝ අකුසල හේතු තයෝ ආව්‍යාකත හේතු. ඉමේ නව කාමාවචර හේතු. එතකොට බලන්න එතනදී කුසල හේතු තුනක් විදිහට ගත්තා අකුසල හේතු තුනක් විදිහට ගත්තා. අව්‍යාකත හේතුත් වෙනම හේතු හැටියට සලකලා ඒකත් හේතු තුනක් හැටියට ගත්තා. දැන් අපි දන්නවා අව්‍යාකත හේතු. හා මට කවුරු හරි කියන්න බලන්න මොනවද අව්‍යාකත හේතු කියලා? විපාක ක්‍රියා. නෑ. මං ඇහුවේ අව්‍යාකත හේතු කියන්නේ මොනවද? කුසලත් නොවන අකුසලත් නොවන. ඒ අව්‍යාකත පදේ මම අහන්නේ දැන් මෙතන කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකත හේතු. කුසල හේතු අපි දන්නවා. අකුසල හේතු අපි දන්නවා. අව්‍යාකත හේතු කියන්නේ මොනවද? අලෝභ, අදෝස, අමෝහ. අලෝ. එතකොට ඒක කුසල හේතුත් නෙවෙයිද? ඒක සහ අව්‍යාකත සිත් එක්ක යෙදෙනකොට හරියටම හරි. නම් වශයෙන් සමානයි. නමුත් කුසල නාම ධර්ම තුල යෙදෙනකොට ඒව කුසල හේතු හැටියට ක්‍රියා කරනවා. අව්‍යාකත නාම ධර්ම මත යෙදෙනකොට ඒව අව්‍යාකත හේතු කියලා ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් වෙන බලන්න නිකේප කාණ්ඩය කාමාවචර හේතු 9ක් හැටියට මෙතන දක්වනවා. කුසල හේතු, අකුසල හේතු සහ අව්‍යාකත හේතු කියලා. ඊළඟට රූපාවචරට එනකොට ච රූපාවචර හේතු ඡේදාංක 1069. රූපාවචරයේදී හේතු 6යි දෙන්නේ. තයෝ කුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. ඉමේ ච රූපාවචර හේතු. මොකද අඩු වෙලා තියෙන්නේ? අකුසල. අකුසල. ඒ කියන්නේ අකුසල නැද්ද රූපාවචරයේ? රූපාවචර භූමියේ නේ. රූපාවචර භූමියේ නේ. ඒ කියන්නේ රූපාවචර සත්වයකට අකුසල ධර්ම පහළ වෙන්නෙම නැද්ද? නැහැ. ඒ කියන්නේ රහත් වෙලාද? රූපාවචර භූමියේ පහළ වෙන්නේ. ඒ කියන්නේ රූපාවචර සත්වයා කෙරෙහි භව රාගය නැද්ද? ඒක ලෝභය නෙමෙයිද? කාමාවචර. ඒ හැම තැනකදීම අපි ඒව අකුසල් ටික අරගන්නේ කාමාවචර හැටියටම තමයි. හරිද? මොකද අර ඕලාරික මට්ටමේ අකුසල් ස්වභාව රූපාවචර අරූපාවචර මට්ටමේ අපි දකින්නේ නැති නිසා. එහෙමනම් එහිදී අපිට ගන්න වෙන්නේ තයෝ කුසල හේතු, තයෝ අව්‍යාකත හේතු කියලා හේතු ධර්ම 6යි. ඒ විදිහටම අරූපාවචරෙත් 6යි. ච අපරියාපන්න හේතු. අපරියාපන්නෙත් 6ක් දෙනවා. තයෝ කුසල හේතු, තවෙ තයෝ අව්‍යාකත හේතු කියලා මේ විදිහට මේක විස්තර වෙනවා. සමාවෙන්ස අව්‍යාකත කියන්නේ විපාක ක්‍රියා දෙකම නේද? ඔව්. විපාක සිතේ යෙදුණත් ක්‍රියා සිතේ යෙදුණත් ඒවා අව්‍යාකත හැටියට තමයි සලකන්නේ. විපාක හේතු ක්‍රියා හේතු කියලා බෙදන්නේ නැහැ. එහෙම බෙදලා දක්වලා නැහැ. මේ දෙකම අව්‍යාකත මට්ටමේ හැටියට සලකන්නේ. ඊළඟට දැන් මෙතෙක් මේ කතා කරපු මේ චේත රාශියකින් 1050 ගණන් වල ඉඳලා 1071 වෙනකන් කතා කරපු ටික සාරාංශගත කළොත් අපිට මෙන්න මේ විදිහට මේක තවත් බලන්න පුළුවන්. ස්වභාව ලක්ෂණ වශයෙන් ගත්තොත් හේතු ධර්ම 6ක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ මෝහ කියලා. ඒක හරිනේ. මේක ස්වභාව ලක්ෂණ වශයෙන් 6යි. ලෝභය ඇලෙන වග, අලෝභය එහෙම ඇලෙන්නේ නැති ස්වභාවය. ඒ විදිහටම මේව අනිත්වත් ගලපලා අරගන්න පුළුවන්. ಜಾති වශයෙන් ගත්තොත් 9ක් තියෙනවා. කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකත හේතු කියලා. හරිද? නිර්දේශ වශයෙන් ගත්තොත් කුසල අකුසල විපාක ක්‍රියා කියලා අපි දන්නවා ಜಾති වශයෙන් සිත් හතරකට බෙදෙනවා. ඒ එක එක එකේ අපි මේ අරගත්තොත් අකුසල හේතු තුනක කුසල හේතු මේ විදිහට අරගත්තොත් අපිට නිර්දේශ වශයෙන් 12ක් වුණනම් කඩලා අරගන්නත් පුළුවන්. මේක නිකේප කාණ්ඩේ පෙන්වුවේ නැහැ. නමුත් මම මේක වෙනම අරන් පෙන්වුවා. මේ විදිහටත් වුණනම් ගන්න පුළුවන්. හරිනේ.
දැන් අර ඔබතුමී ප්‍රශ්නේ අහුවේ විපාක ක්‍රියා කියලා ගන්නේ නැහැ කියලා නේ නමුත් නිර්දේශ වශයෙන් අර ගන්නවා නම් එතන 12ක් කියලා අපිට පෙන්වන්නට පුළුවන් හරිද භූමි වශයෙන් ගත්තොත් 27ක් පෙන්වන්නට පුළුවන් බෙදලා 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 දක්වලා කාම භූමියේ 9යි රූප භූමියේ 6යි අරූප භූමියේ 6යි අප්‍රියාපන්නී 6යි කියලා මේ ඔක්කොම එකව කළොත් 27යි හරි මේ আদি වශයෙන් මේ බෙදීම අපිට දැක ගන්නට පුළුවන් ඊළඟට අපි දන්නවා නික්කේප කාණ්ඩේ මේ විදිහේ දීර්ඝ විස්තරයක් දෙන අතරේදී අට කතා කාණ්ඩයත් මෙහි තියෙන ධර්මතා මට්ටම පෙන්නලා අපිට ඉදිරිපත් කරනවා අට කතා කාණ්ඩේ හේතු ධර්ම විග්‍රහය ආරම්භ වෙලොත් ඡේද 1440 අට කතා ධම්මසංගණී ප්‍රකරණේ අට කතා කාණ්ඩයේ ධම්මසංගණී ඡේද 1440 ඒක දීර්ඝ විස්තරයක් දෙනවා එතන දීලා කියනවා තයෝ කුසල හේතු තයෝ අකුසල හේතු තයෝ අව්‍යාකත හේතු කියලා ඊළඟට ඒකේ අභිදෙයාර්ථ හැටියට ඒ ඒ සිත්වල යෙදෙන හේතු ධර්ම උපුටා දක්වලා පෙන්වනවා උදාහරණයක් හැටියට ගත්තොත් මේ බලන්න තයෝ කුසල හේතු තයෝ අකුසල හේතු තයෝ අව්‍යාකත හේතු ආදී වශයෙන් දක්වපු එක ඒක මම මේ ඡේදේ කියවන්න අලෝභෝ කුසල හේතු අදෝසෝ කුසල හේතු චතුස්සු භූමීසු කුසලේසු පුප්පජ්ජಂತಿ මොකක්ද ඒ කියන්නේ අලෝභෝ කුසල හේතු අදෝසෝ කුසල හේතු චතුස්සු භූමීසු කුසලේසු පුප්පජ්ජಂತಿ අලෝභ කුසල හේතුවයි අදෝස කුසල හේතුවයි කොහෙද ඇති වෙන්න පුළුවන් චතුස්සු භූමීසු කුසලේසු සෙව් භූමීහි වූ කුසලයේ කුසල සිත්වල උපදින්නට පුළුවන් ඒක හරිද ඒක තේරෙනවද අලෝභයයි අදෝසයයි කියන එක මේ මේ කියන හේතු ධර්ම දෙක චතුසු භූමීසු කුසලේසු uppajjati භූමි හතරේම තියෙන කුසල් 21ේම එතකොට නේද ඒ කුසල් සිත් 21ේම උපදින්න පුළුවන් අලෝභය සහ අදෝසය ඒකට හැමෝම එකඟයිද එකඟ නැහැ වගේ අමෝහයක් තියෙනවනේ ආ අපි ඊළඟට බලමු අමෝහෝ කුසල හේතු කාමාවචර කුසලතෝ චත්තාරෝ කාමාවසල කුසල කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමීසු කුසලේසු uppajjati අන්න එතන පොඩි පොඩි වෙනසක් කරන්න උනානේ අමෝහෝ කුසල හේතු කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්තේසු චිත්තුප්පාදේ ඨපෙත්වා ඒ මොකද්ද කිව්වේ කාමාවචර කුසල් වලදී ඔව් එතන තියෙනවනේ කාමාවචර කුසල් 8ක් තියෙනවා. ඒ කාමාවචර කුසල් 8 ඒ කුසල් 4ක් ඥාන සම්පයුත්තයි. ඉතුරු සිත් 4 ඥාන විප්පයුත්තයි. දැන් ඥාන විප්පයුත්ත සිත්වල අමෝහය කියන හේතු ධර්මයේ යෙදෙන්නේ නැහැ. එතකොට අමෝහය කියන හේතු ධර්මයේ ඥාන විප්පයුත්ත සිත්වල යෙදෙන්නේ නැති නිසා අර වාගේ ඍජුව කිව්වේ නැහැ ඒක. ඒක වෙනම වෙනම වාක්‍යයකින් වෙනම පෙන්නලා දුන්නා නිවැරදිවම. අමෝහ කුසල හේතු කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්ත චිත්තුප්පාදේ ඨපෙත්වාන්න ඥාන විප්පයුත්ත සිත් හතර හැර ඉතිරියට ඉතිරි සිව් භූමි කුසල් වල යෙදෙනවා කියලා කිව්වා. එතකොට ඒක වඩා පැහැදිලිනේ. ඒ විදිහට තමයි කුසල හේතු තුන පිළිබඳව විස්තර කළේ. ඊළඟට අකුසල හේතු ගැන මේ විදිහට විස්තර කරනවා. ලෝභෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppajjati ලෝභය කියන එක ලෝභ සිත් අටෙහි උපදිනවා. දෝසෝ ද්වේසු දෝමනස සහගතේසු චිත්තුප්පාදේසු uppajjati. ද්වේෂය කියන එක උපදින්නේ අපි දන්නවා ද්වේෂ සිත් දෙකේ විතරයි. දෝමනස සහගත ද්වේෂ සිත් දෙකේ විතරයි. මෝහෝ සබ්බා කුසලේසු uppajjati. ඒ මොකද්ද ඒ කියන්නේ? සියලු කුසල් සිත් වල උපදිනවා කියලාද? සියලු අකුසල සිත්. සබ්බා කුසල මෙතන මේ කුසල මෙතන මොකද්ද මේ තියෙන වචනේ කුසල සබ්බා කුසල මෙතන තියෙන සබ්බා කුසලේසු කියලා මොකද්ද ඒ කියන්නේ සබ්බ අකුසල සබ්බ අකුසල කියන එක එකට එකට බැඳලා ලියලා තියෙන්නේ එකට එකට අරගෙන ලියලා තියෙන්නේ එතකොට සබ්බා කුසලේසු කියලා තමයි කියන්නේ ලියවෙන්නේ. එතකොට ඒ නමුත් එතන ඒ කියන්නේ සියලු අකුසල සබ්බ අකුසල කියන එක තමයි කියන්නේ. එතකොට එහෙමනම් මෝහය කියන එක සියලු අකුසල සිත්වල යෙදෙනවා. අකුසල සිත් 12 මේදෙනවද එහෙනම්? යෙදෙනවා. අකුසල සිත් 12ම යෙදෙනවා. හරි. හොඳයි. එහෙමනම්
මම ඇහුවොත් අකුසල් සිත් 12ම යෙදෙනවා. අහේතුක සිත් වල යෙදෙනවද? නෑ. අහේතුක සිත් වල යෙදෙන්නේ නෑ. අඩු ගානේ දුක්ඛ සහගත කාය විඥානේ ඒවත් යෙදෙන්නේ නැද්ද? නෑ. ඒත් යෙදෙන්නේ නෑ. ඉතින් බය නැතුව යෙදෙන්නේ නෑ. අහේතුකයි නේ. අහේතුක නෑ යෙදෙන්නේ නෑ. හරි. ඊළඟට අලෝභෝ විපාක හේතු, අදෝසෝ විපාක හේතු, කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ තපෙත්වා චතුසු බීනුසු විපාකේසු උප්පජ්ජති. අර බලන්න, අලෝභ විපාක හේතුව, අදෝස විපාක හේතුව. හරිද? එතකොට මේ අපි කලින් කතා කළේ කුසල හේතුව. දැන් කතා කරනවා අලෝභ අදෝස කියන විපාක හේතු කියලා. ඒ ටික නැවත වතාවක් කාමාවචර විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ තපෙත්වාන්න. අහේතුක සිත්වල හැර ඉතුරු සහේතුක චතුසු භූමියසු විපාකේසු උප්පජ්ජති. සිව් භූමියේ විපාකවල උපදිනවා. මේ ආදී වශයෙන් මේක ඉතුරු ටිකත් ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන්. අට කතා කාණ්ඩය තුළ මේ එක එකක් ගැන සිත් ටික විස්තර කරලා දෙනවා. මේක අපිට කොහොම පැහැදිලිව අරගන්නට පුළුවන් මෙන්න මේ විදිහට ගත්තොත් කියලා මං හිතුවා. සිත් 89 අහේතුක සිත් පැත්තකට දාන්නකෝ. ඒගොල්ලන්ට හේතු ධර්ම ගැන බලපෑමක් නැහෙනි. එහෙනම් ඉතුරු සහේතුක සිත් 71යි. 71යි 18යි 89යි. හරිනේ. දැන් ඔන්න අපි සහේතුක සිත් 71 තුලනේ මේ හේතු ධර්ම ටික යෙදෙන්නේ. ඒ හේති ක අපිට කඩන්න පුළුවන් ඒක හේතුක, දු හේතුක, ත්‍රි හේතුක කියලා. ඒක හේතුක සිත් 2යි තියෙන්නේ. මොහ මූලික සිත් 2 විතරයි. දැන් මෙතන කුසල වේවා අකුසල වේවා ඔක්කොම මම පොදුවේ කතා කරන්නේ. ඒක හේතුක සිත් 2යි. දු හේතුක වුණොත් එතන සිත් 22ක් ගන්න පුළුවන්. ත්‍රි හේතුක වුණොත් 47යි. එතකොට 47යි 22යි මේ දෙකයි ඔක්කොම සහේතුක සිත් 71. මේ විදිහට කොටස් තුනකට මට බෙදන්න පුළුවන්. ඒක හේතුක, දු හේතුක, ත්‍රි හේතුක කියලා. දු හේතුක කියන එක අපිට ගන්න පුළුවන් කුසල සිත් 10ක් යෙදෙනවා. සෝරි, අකුසල සිත් 10ක් යෙදෙනවා. සෝබන සිත් 12ක් තියෙනවා. දු හේතුක 22 හැදුනේ එහෙමයි. අකුසල සිත් 10යි. ඒතර ඉතුරු දෙක ඇවිල්ලා ඒක හේතුක මෝහ මූල සිත් දෙකනේ. මුළු අකුසල සිත් 12න් මෝහ මූලික සිත් දෙක ඒක හේතුයි. ඒ කියන්නේ ඔයා මට ඉස්සරලම පැත්තකට කරගන්න පුළුවන් වුණා. ඉතුරු එතකොට අකුසල් සිත් 10යි. ඒ අකුසල් සිත් 10යි හැම වෙලාවෙම දු හේතුකයි. කාට හරි කියන්න පුළුවන් ද ඇයි ත්‍රි හේතුක අකුසල් නැත්තේ කියලා? ඇයි ත්‍රි හේතුක අකුසල් නැත්තේ? ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභයයි ද්වේෂයයි කියන දෙක එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් නිසා ලෝභයයි ද්වේෂයයි එකට සහජාතව යෙදෙන්නේ නැහැ. එක සිතේ එකට යෙදෙන්නේ නැහැ ලෝභයයි ද්වේෂයයි දෙක. ප්‍රතිපක්ෂ ධර්මනේ. ඒ නිසා ත්‍රි හේතුක අකුසලයක් යෙදෙන්න විදිහක් නැහැ. එහෙමනම් අකුසල් සිත් 12 යෙදුනේ ඒක හේතුක හැටියට 2යි, දු හේතුක හැටියට 10යි. දු හේතුක 10 තමයි ලෝභ මූල 8යි, ද්වේෂ මූල 2යි අපි එක දානවා. හරිනේ. ඊළඟට දු හේතුක කුසල අරගෙන ගත්තොත් සෝබන 12ක් තියෙනවා. සෝබන සිත් ඔක්කොම කාමාවචරයේ 24 අපිට 24ක් ගත්ත හැකි. ඒකෙන් දු හේතුක හැටියට 12ක් වෙනවා. කුසලයේ 4යි, විපාකයේ 4යි, ක්‍රියාවේ 4යි කියලා. ඊළඟට හොඳයි. දු හේතුකවල මෙතන සෝබන 12. ඇයි කාමාවචර විතරයි අපි අරගත්තේ? රූපාවචර එහෙම නැද්ද? නෑ. රූපාවචර නෑ. රූපාවචර ත්‍රි හේතුකයි. රූපාවචර හැම වෙලාවෙම ත්‍රි හේතුකයි. හරි. එහෙමනම් නෑ. ත්‍රි හේතුක සිත් 47 අපිට බෙදෙනවා. එතකොට කාම සෝබන වලින් ත්‍රි හේතුක 12යි. මහග්ගත ඔක්කොම එනවා. ලෝකෝත්තර ඔක්කොම එනවා. හරිනේ. එතකොට එතන 12යි 8යි 20යි 20යි 27යි 47යි. ත්‍රි හේතුක සිත් 47 මේ විදිහට හැදෙනවා. මෙතන ඉතින් කාමසෝබන 12, කුසල 4යි, විපාක 4යි, ක්‍රියා 4යි, මහග්ගත 27ක් අපිට මේ විදිහට බෙදන්න පුළුවන්. 9යි 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 කියලා. ලෝකෝත්තරට බෙදන්න පුළුවන් කුසල 4යි, විපාක 4යි කියලා. හරිනේ. මේ විදිහට මේක අපි හිතේ චිත්‍රයක් ඇඳගත්තා නම් මං හිතනවා වඩා පහසුයි, ලේසියි කියලා. එතකොට දැන් මේ එක එක තැනදී හේතු ධර්ම කීකී යෙදෙනවද කියලා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒක පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවද මේ බෙදීම ගැන? හොඳට බලන්න. මේ සෝබන සිත් 12යි, කාම සෝබන 12යි. ඒක චුට්ටක් කියන්න පුළුවන්. ඒ සෝබන 12යි
එනේකයි කාම සෝබන 12යි මේ දෙකම එකයි නේද? ඔව් හොඳයි. කාම සෝබන ඔක්කොම කීයක් තියනවද? 24. 24. 24 තමයි මෙතන තියෙන්නේ. සෝබන හැටින් මම 12ක් දාලා තියෙනවා. කාම සෝබන කියලා 12ක් දාලා තියෙනවා. මම මෙතන කාම සෝබන කියලා දෙවෙනි අවස්ථාවේ වෙනමම පෙන්නුවේ අර මහග්ගත සහ ලෝකෝත්තර අනිකුත් භූමි සම්බන්ධ නිසා. හරිනේ? නමුත් දුහේතුක පෙන්නද්දි මට එතන භූමි ભેදයක් දාන්න ඕනේ නැහැ. මොකද ඒ ඔක්කොම ටික කාමාවචරයේ විතරක් ඇඳෙන නිසා. ඒ නිසායි මම එතන භූමි ભેදේ නොදක්වා සෝබන කියලා විතරක් පෙන්නුවේ. රාමනාද ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ. මේ වගේ චිත්‍රයක් හිතේ ඇඳගත්තා නම් මං හිතනවා අපිට හේතු ධර්ම බෙදීම බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. කොහොමද ඒවා යෙදෙන්නේ කියලා. හරි වෙනත් ප්‍රශ්නයක් වගේ. එහෙමනම් දැන් අපි බලමු. මේ හේතු ගොච්ඡකේ පළවෙනි යුගලය කොහොමද අපිට එන්නේ? ඒතකොට හේතු ධම්මා කියලා කිව්වහම චෛතසික 6යි, ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ. මෙච්චරයි තියෙන්නේ 6යි. හේතු ධර්ම කියලා එච්චරමයි තියෙන්නේ. වෙන මොනවාක්වත් තියෙන්නේ නැහැ. හරි ලේසි. එහෙනම් එතන ස්කන්ධ 1යි. සංස්කාර ස්කන්ධේ විතරයි. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධේ කෙනේවනේ. හරිද? ලෝභයත් ඉන්නේ සංස්කාර ස්කන්ධේද? ඔව්. ඔව්. හරිනේ. එහෙමනම් ආයතන 1යි. මේ ඔක්කොම චෛතසික. එහෙමනම් ඒක ධම්ම ආයතනෙට ගියේ. ධාතු හැටියටත් 1යි. ඒක ධම්ම ධාතුවට යන්නේ. ආරි සත්‍ය හැටියට තුනක් තියෙනවා. හා හොඳයි ගලපන්න බලන්න මොනවද තුන? මොකද මෙතන නිර්වාණය පැහැදිලිවම නැහැ. ඒ නිසා මම පැහැදිලිව කිව්වා තුනයි කියලා. හරි එක්කෙනෙක් කියන්න කවුද කියන්නේ? ගමනායක මහත්මිය කියන්න බලන්න මොනවද මෙතන තියෙන සත්‍ය තුන? දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, මාර්ග සත්‍යයි. හරි. තව මහත්මියෙක් කියන්න බලන්න මොනවද දුක්ඛ සත්‍යයට අයිති කියලා? සහේතුක සිද්ධාති තුනයි. වාහහහහහහ දුක්ඛ සත්‍යනේ මම අහන්නේ. මේ හේතු ධම්මා කියන පදේ අභිදෙයාර්ථාවේ චෛතසික 6ක් විතරයි. ඒ චෛතසික 6 තුලින් අපිට සත්‍ය වෙන් කරගන්න තියෙන්නේ. සත්‍ය වශයෙන් බෙදලා පෙක් දක්වන්නට තියෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? හේතු ධර්ම පහයි. හරියට උත්තරයක් දෙන්න ඕනේ. හේතු ධර්ම පහ දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ. මෙතන හේතු ධර්ම හයක් තියෙනවානේ. ලෝභය හැර ඉතිරි ටික දුක්ඛ සත්‍ය. ලෝභය හැර ඉතුරු ඔක්කොම දුක්ඛ සත්‍යද? ලෞකික සහේතුක සිත් 63 යෙදෙන ලෝභය වර්ධිත හේතු පහ දුක්ඛ සත්‍ය. අන්න හරි. අන්න හරි. හරිද? එතකොට අනිත් එක දැන් එතකොට දුක්ඛ සත්‍ය තියෙනවා. ලෝභයේ සමුදේ සත්‍යයට යනවා. අතව මොකද්ද තියෙන්නේ? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය මොනවා හරි තියෙනවද මෙතන මාර්ග සත්‍යෙට? හේතු 6 දෙන වර්ජිත. හේතු 6 දෙන වර්ජිත මොකද්ද එහෙනම්? අමෝහ 4 යෙදෙන අලෝභ හේතු 4 දෙන. ඇහුන්නේ නැහැ. තව තවත් කියන්න. දැන් අපි මොන සත්‍යයද දැන් හොයන්නේ? මාර්ග සත්‍ය හොයන්නේ. හොඳයි. මාර්ග සත්‍යයට අයත් වෙන කිසි දෙයක් මෙතන තියෙනවාද? අමෝහය. අමෝහය තියෙනවා. අමෝහය කියන්නේ මොකද්ද? ප්‍රඥාව. මාර්ග සත්‍යයේ යෙදෙන අංග හැටියට සැලකුවොත් මොකද්ද? සම්මා දිට්ඨිය. හරි එහෙමනම් මෙතන සම්මා දිට්ඨි කියන ධර්මතාවයේ තියෙනවා. එහෙමනම් ලෝකෝත්තර සිත්වලදී එයා මාර්ග සත්‍යයේ හැටියට ක්‍රියා කරනවා. හරිනේ. එහෙමනම් ඒ විදිහට බැලුවොත් අපිට මේ විදිහට සත්‍ය තුන බෙදලා පෙන්වන්නට පුළුවන්. ලෞකික සහේතුක සිත් 63 හි යෙදෙන ලෝභය වර්ජිත හේතු ධර්ම 5 දෙන දුක්ඛ සත්‍යයි. මෙහි තිබු අභිදෙයාර්ථ තුල තිබිච්ච ලෝභය සමුදය සත්‍යය. මාර්ග සත්‍ය හැටියට සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ කියන හේතු ධර්ම හතර සෝවාන් මාර්ග සිතේ, සකදාගාමි මාර්ග සිතේ, අනාගාමි මාර්ග සිතේ, අරිහත් මාර්ග සිතේ කියන අවස්ථා හතරෙදී යෙදෙන අමෝහය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියන එක. ඒතර මේක හේතු ධර්ම හැටියට ගන්නකොට අපි ගන්නේ අමෝහය කියලානේ. ඒ හේතු ධර්මය මාර්ග සත්‍ය හැටියට ක්‍රියා කරනවා ඒ මාර්ග සිත්වලදී. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ තැන්වලදී දුක්ඛ සත්‍ය හඳුන්වද්දී ලෞකික කියලා අපි පෙන්නලා ඉස්සරහට එන්නට ඕනේ. මාර්ග සත්‍ය හඳුන්වද්දී මේක
සතර මාර්ග සම්ප්‍රයුක්ත වෙන්නට ඕනේ. කියන්නේ ලෝකෝත්තරම වෙන්නට ඕනේ. එහෙමනම් මෙහි ඉතුරු මොනවද අපිට තියෙන්නේ විනිර්මුක්ත ධර්ම හැටියට ගන්න මොනවද තියෙන්නේ? මේ කියන හේතු ධර්ම වල විනිර්මුක්ත ධර්ම මොනව හරි ගන්න පුළුවන්ද අපිට? සත්‍ය විනිර්මුක්ත ධර්ම. අලෝභ අලෝභ අදෝස හේතු ධර්ම දෙක. දෙකයි. ඵල සංප්‍රයුක්ත අලෝභ අදෝස අමෝහ හේතු ධර්මයි සත්‍ය විනිර්මුක්ත. හරි. මේ විදිහට අපි එක ගලපන්නට ඕනේ. සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ අදෝස යන හේතු ධර්ම දෙක සහ ඒ කියන්නේ එතකොට සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ අදෝස කියන හේතු ධර්ම දෙක සත්‍ය විනිර්මුක්තයි. ඊට අමතරව ඵල සිත් සලකනකොට අලෝභ අදෝස සමෝහ කියන තුන් දෙනාම සත්‍ය විනිර්මුක්තයි. ඇයි ඵල සිතේදී හේතු ධර්ම තුනම අරගත්තේ? ඒකට මොකද අදහස? ඇයි ඵල සිතේදී හේතු ධර්ම තුනම විනිර්මුක්තයි? ඵලචිත්තෝත්පාදය සත්‍ය විනිර්මුක්තයි. එතකොට එතන මොනවද සතර කෘත්‍යයෙන් එකක්වත් එතන සිද්ධ වෙනව හැටියට අපි සලකන්නේ නැති නිසා. එතකොට අලෝභ එහිය දෙන අලෝභ දෝ සමෝහය එහෙමනම් ඒවා සත්‍ය විනිර්මුක්ත වෙනවාම තමයි. හරිනේ. ඒ විදිහට අපිට පළවෙනි පදේ මේක ගලපලා අරගන්නට පුළුවන්. එතකොට දැන් පළවෙනි පදය අපි තෝරලා ඉවරයි. ස්කන්ධ ආයතන ධාතුත් බෙදලා ඉවරයි. ඒ පිළිබඳව මොනව හරි ගැටලුවක් තියෙනවද? නැහැ. එහෙමනම් දෙවෙනි පදේ අරගත්තොත් න හේතු ධම්මා මූලාර්ථයෙන් හේතු නම් නොවු නිස්සත්ව නිද්දීව පරමාර්ථ ස්වභාව ධර්මය. හේතු ධර්මයේ ප්‍රතිපක්ෂය. හරිද? න හේතු ධම්මා. එතකොට මූල දැන් හේතු ධර්ම කියලා මෙච්චර නම් ගියේ. ඊට ඔක්කොම ටික මේ පැත්තට එන්න එපායේ. එහෙමනම් සිත් ඔක්කොම ටික එන්න ඕනේ. මොකද මේ පළවෙනි ගොඩේ සිත් එකක්වත් නැහැ. එහෙමනම් සිත් 89යි. චෛතසික වලින් 6ක් මේ පැත්තට ගියා නම් හේතු ධර්මා හැටියට. එහෙමනම් ඊතුරු චෛතසික 46ක් වෙන්න ඕනේ. 52කින් හේතු ධර්ම 6 අඩු කරපුවාම ඊතුරු 46ම මෙතන න හේතු ධම්මා වල අපි දෙය අර්ථ හැටියට ගොනු වෙනවා. රූප ඔක්කොම ටික එනවා 28යි. නිර්වාණය එනවා ඔක්කොම ටික එනවා. එතකොට හරිනේ. ඒ අනුව අපිට න හේතු ධම්මා වල අපි දෙය අර්ථ ගලපන්නට පුළුවන්. අපි දැන් බලමු න හේතු ධම්මා කියන පදය සලකලා අට කතා කාණ්ඩේ සහ නික්කේප කාණ්ඩේ කොහොමද කතා කරන්නේ කියලා. න හේතු ධම්මා කියන පදයට නික්කේප කාණ්ඩය විස්තර කරන්නේ ඡේද 1077 ඛතමේ ධම්මා න හේතු. ඒ ධම්මේ තපෙත්වා අවශේෂා කුසලා කුසලාව්‍යා කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අප්‍රියාපන්නා වේදනක්ඛන්‍දෝ පෙය්‍යාලං විඤ්ඤාණක්ඛන්‍දෝ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා න හේතු. අර කිව්ව ඔක්කොම ටික නික්කේප කාණ්ඩේ විස්තර කරනවා. මෙතන මේ තේ ධම්මේට අපෙත්වා කියලා කිව්වේ ඇයි? තේ ධම්මේට අපෙත්වා මොනවද ඒ කිව්වේ? හේතු ධර්ම හය හර. හේතු අපි පළවෙනි පදේට ගත්තනේ හේතු ධර්ම ටික. එතකොට මේ එතනම යුගල හැටියට කතා කරන දෙවෙනි පදේනේ. එහෙමනම් තේ ධම්මේට අපෙත්වා කියලා කිව්වේ පළවෙනි පදයට ගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒ ටික හැර. අපෙත්වා කියන්නේ හැර. අවශේෂා කුසලා කුසලාව්‍යාකතා ධම්මා. ඉතුරු සියලුම කුසල කුසලාව්‍යාකත වූ සියලුම ධර්ම ඒක භූමි වශයෙන් කාමාවචර රූපාවචර අරූපාවචර අප්‍රියාරම්භ වෙන්න පුළුවන්. ස්කන්ධ හැටියට චතුස්කන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව සියලු රූප ටික වෙන්න පුළුවන්, අසංකත වූ නිර්වාණය වෙන්න පුළුවන්. ඒ සියලු ධර්ම ටික මෙතෙන්ට එනවා කියලා විස්තර කළා. එහෙමනම් එතන එනවා සිත් 89 මේනවා, හේතු 6 වර්ජිත චෛතසික 46 මේනවා, රූප 28 එනවා, නිර්වාණය එනවා. හරිනේ. මේ ධම්මයට අපිත්වා කිව්වාම හේතු 6 හැර ඉතුරු ඔක්කොම ටික මෙතන ඇවිල්ලා තියෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන වලින් ඉතුරු ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. චෛතසික වලදී 46යි. අට කතා කාණ්ඩයේ මෙහිදී විස්තර කරනවා ඡේද 1441 දී තපෙත්වා හේතු. හේතු ටික හැර චතුසු භූමීසු කුසලං අකුසලං චතුසු භූමීසු විපාකෝ තීසු භූමීසු ක්‍රියාව්‍යකතං රූපංච නිබ්බානං චාර වගේම තමයි. එතනදීත් අපිට මේ විදිහට අභිදේයාර්ථ ගලපලා අරගන්නට පුළුවන්. චතුසු භූමීසු කුසලං අකුසලං. එහෙනම් අකුසල සිත් 12යි, චතු භූමික කුසල සිත් 21යි, චතු භූමික විපාක 36යි,
තිබූමික ක්‍රියා 20යි චෛතසිකේතර ඔක්කොම ඉන්න ඕනේ 46යි රූප 28යි නිර්වාණය හරිනේ මේක දිහා බලපුවම අපිට පේනවා සිත් 89 මෙහෙම වෙලා තියෙනවා චෛතසික 46යි ආවේ ඉතුරු 6 පළවෙනි පදයට ගියා රූප ඔක්කොම ටිකාව රූප 28යි අසංකත නිර්වාණය ආවා හරිනේ එහෙමනම් දෙවන පදේ අපිට අභිදෙය අර්ථ මේ විදිහට සාරාංශගත කරන්න පුළුවන් සිත් 89යි චෛතසික 46යි රූප 28යි නිර්වාණයයි මේ ධර්මයේ ස්කන්ධ හැටියට 5යි ආයතන වශයෙන් 12යි ධාතු 18යි සත්‍ය වශයෙන් 3යි හරි කාට හරි ගලපන්න පුළුවන්ද ස්කන්ධ වශයෙන් 5 කියන තැන සංස්කාර ස්කන්ධයට මොනවද ඉන්නේ කියලා දැන් ඔයගොල්ලෝ දිනුනු ඉන්නේ ඉතින් මම ඒක නිසා බොහොම කිටි කරලා අහනවා දැන් පද 66ක් ඔයගොල්ලෝ ඇනලයිස් කරලා තියෙනවා තික මාතිකා යටතේ දැන් මගේ ප්‍රශ්නය මේ දෙවෙනි පදේ න හේතු ධම්මා කියලා විදිලා තියෙන අභිදෙයාර්ථ යටතේ ස්කන්ධ ભેදය දක්වද්දී ස්කන්ධ පහක් වෙනවා කියලා කියනවා එහි සංස්කාර ස්කන්ධයට ඇතුළත් වන ධර්මතා මොනවද කියලා කියන්න බලන්න චෛතසික 46 වේදනා ස්කන්ධයට කිය වේදනාවයි සංඥා ස්කන්ධයට කිය සංඥාවයි හැර ඉතිරි චෛතසික 44 සංස්කාර ස්කන්ධේ හරි ඒ උත්තරේට එකඟ වෙන අය ඉන්නවද වෙනස් උත්තර තියෙනවද එකඟ වෙනවා හරිනේ ඒ කියන්නේ දැන් හැමෝටම ස්කන්ධ ભેදේ එහෙම බොහොම සරලයි නේද අපි එහෙම ප්‍රශ්නයක් අහනකොට දැන් හිනත් යනවා ඇති සමහර විට ඕක මොකක්ද කියලා නේ හරි අර මේ මොනවද අර අපි මොනවද මහග්ගත සිත් ඉගෙන ගනිද්දි රූපාවචර සිත් වල අභිභායතන ඉගෙන ගනිද්දි ඕකත් මොකක්ද කියලා අර ආරම්භන අභිභවණය කරලා ගිය හැටි පිට මතක් වෙනවා නේද ඒ වගේ දැන් මෙතනදී ස්කන්ධ වලට දැන් පද 66ක් ඉස්සේ ඉගෙනගෙන බෙදලා බෙදලා පුරුදු නිසා දැන් බොහොම ඍජුව උත්තර දෙනවා බොහොම හොඳයි ආයතන වශයෙන් 12යි එතකොට ඒක එහෙනම් මම අහන්නෙත් නෑ ධාතු වශයෙන් 18 හරි ආර්ය සත්‍ය වශයෙන් 3 විස්තර කරන්න බලන්න ඇයි එතන 3ක් ආවේ 4ක් ඉන්න බැරිද ලෝභේ නෑ මෙතන ලෝභේ නෑ ඇයි ලෝභේ නැත්තේ හේතු 6 වර්ජිත කිව්වාම ලෝභ චෛතසිකේ පළවෙනි එකට කිය නිසා එතන ලෝභය එන්නේ නැහැ. එහෙමනම් ඉතුරු ධර්මතා නිර්වාණය තියෙනවා. ඒතකොට ඉතුරු ධර්මතා ටික වෙනවා දුක්ඛ සම දුක්ඛ සත්‍ය තියෙනවා මාර්ග සත්‍ය තියෙනවා. මාර්ග සත්‍යයට මොන හරි අඩුපාඩුවක් එහෙම තියෙනවද මෙතන? තියෙනවා. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය හැටියට එදෙන අමෝහය මේන් අයින් වෙලා මේ 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 අභිදේය අර්ථ තුල නැහැ. හරි ඒක මතකයි. හරි. තව දුරටත් ස්කන්ධ ආදී ભેදය දක්වන්නට බැරි අය ඉන්නවා නම් ඊට කලින් දැන් මේ 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 දුකේ අරගත්තොත් පද දෙකයි තියෙන්නේ මේක අපි නම් කලේ කොහොමද හේතු ගොච්චකේ හේතු ධම්මාන හේතු ධම්මා කියලා එන එක ආදිලබ්ධ විදිහට අරගෙන තියෙනවා නිප්පදේශ දුකයක් කියලා තේරෙනවද සේනම පරමාර්ථ ධර්ම මේ පද දෙකට ගොනු වුණා නේද හරි ස්කන්ධ ભેදය හරියට ෂුවර් නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට ස්කන්ධ ભેදය අපි ලියන්නට පුරුදු වෙන්නට ඕනේ ස්කන්ධ වශයෙන් පස්වැදෑරුම් වෙන්නේ රූප 28 රූපස්කන්ධයි චෛතසික 46 අතුරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයි සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයි ඉතිරි චෛතසික එතකොට 44යි හරිනේ එතකොට සිත් 89 විඥාන ස්කන්ධයි මතක ඇතුව ලියන්න ඕනේ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා ඇයි අභිදෙයා තුල නිර්වාණය අඩංගු වෙච්ච නිසා එය මේ පළවෙනි ඉලක්කම් පහට ආවෙ නැති නිසා ඒක ස්කන්ධ විනිර්මුක්තයි කියලා ලියන්නට ඕනේ. ඊළඟට ආයතන වශයෙන් 12 වැඩෑරුම් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්ක ආයතනයි ආදී වශයෙන් සෝත ප්‍රසාදේ ගාන ප්‍රසාදේ ජීවා ප්‍රසාදේ කාය ප්‍රසාදේ ඒ ආයතන නම් වලින් හඳුන්වන්න. එතකොට එතන ප්‍රසාද රූප පහට ආයතන පහක් ගියා. ඊළාට ගෝචර රූප හැටියට වර්ණ රූපේ රූප ආයතනයි කියලා ශබ්ද ගන්ධ රස ආදී වශයෙන් අරගන්න පොට්ටබ්බය විතරක් පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපේ පොට්ටබ්බ ආයතන මේ විදිහට ඒක අරගන්න ඊළඟට සිත 89 මන ආයතනයි ඉතුරු ධර්ම ටික හැටියට එන්නේ චෛතසික 46යි සුකුම රූප 16යි නිවනයි
මේ උඩට ඕලාරික රූප 12ම ගිය නිසා ඉතුරුනේ සුකුම රූප 16 ඒක ධම්මායතනෙට ආවා. ධාතු හැටියට ගත්තත් ওই විදිහටම තමයි ඒක නම් කරගෙන ඉන්නේ. එතනදී වෙනස් වෙන එක මතක තියාගන්න ඕනේ. විඥාන ධාතු හත කඩලා ගන්න විදිය චක්කු විඥාන සිද්දක චක්කු විඥාන ධාතුවයි. සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ඒවත් ඒ විදිහටම නමට අනුරූපව ධාතු හැටියට යොකල කරලා අරගන්න. එතකොට එතන දෙපස් විඥාන 10 ඒ විදිහට ධාතු පහක් විදිහට අරගන්න. පංචද්වාරා වර්ජිනේ සහ සම්පටිච්චන යුගලේ මනෝ ධාතු කියලා ගන්න. ඉතිරිසිත 76යිනේ එතකොට ඉතුරු වෙන්නේ මෙතන 13ක් ගිය නිසා. හරිනේ? මනෝ ධාතු වල 3ක් යනවා. දෙපස් විඥාන හැටියට 10ක් ගියා එතන. හරිනේ? එතකොට ඉතුරුනේ 76යි. ඒ 76 මනෝ විඥාන ධාතු කියලා අපි සියල්ලම එකට දාලා සලකනවා. ධම්ම ධාතුට අර වගේමයි. චෛතසික 46යි, රුකුම සුකුම රූප 16යි, නිර්වාණයයි ධම්ම ධාතුව. ආරි සත්‍ය වශයෙන් ගත්තාම දුක්ඛ සත්‍ය හැටියට ලෞකික සිත් 81 එක ලෞකික කියන එක මතක තියාගන්න ඕන. ලෞකික සිත් 81යි, දෙහිදෙන චෛතසික 46යි, රූප 28යි. දුක්ඛ සත්‍ය හැටියට නිරෝධ සත්‍ය අනිවාර්යයෙන්ම නිර්වාණය. මාර්ග සත්‍ය අපි ලියන්නේ සෝවාන් ආදී සතර මාර්ග සම්ප්‍රයුක්ත සම්මාදිට්ඨි වර්ජිත. එයි සම්මාදිට්ඨිය මේ අපි දෙය අර්ථ තුලාවේ නැහැ. එයා පළවෙනි පදයට ගිය නිසා. එතකොට සම්මාදිට්ඨි වර්ජිත මාර්ගාංග 7 දෙන එක්වරක්ද සම්මා සංකප්ප වර්ජිත 6 දෙන සතර වරක්ද කියලා තමයි ලියන්නට වෙන්නේ. ධාන ભેදයෙන් ධාන පහක් තියෙනවානේ. මේ පහට සලකනකොට පළවෙනි එකේදී මෙතන එතකොට සම්මාදිට්ඨියයි වුණාම 7 දෙනාම පළවෙනි ධානයේ තුල යෙදුණයි නිසා 7 දෙන එක්වරක් කියලා කිව්වා. දෙවෙනි ධානයට එනකොට විතර්කයත් අයින් වුණානේ. විතර්කය කියන්නේ සම්මා සංකප්පේනේ. එතකොට ඒකත් අයින් වුණාම ඉතුරු වුණේ එතකොට මාර්ගාංග 6යි. එහෙනම් මේ 6 දෙන සතර වරක් කියලා කිව්වේ දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ, පස්වෙනි ධානයේ. හතරයි. මේ විදිහට ඒක අරගත්. එතකොට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද මාර්ග චිත්තෝත්පාද එතන චෛතසික 36ක් තියෙනවා. ඒකෙන් මාර්ගාංග 7 මෙතන අයින් කළා. ඊට අමතරව හේතු ධර්ම 3ක් අයින් කළා. සිත එක් කව කරපුවාම 27 දෙනයි. ඵලචිත්තෝත්පාදි වරගත්තා නම් එතන 34යි සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා ගැනෙනවා. හරිද? සමාවෙන්න. චිත්තෝත්පාදයේ මෙතන 3 සඳහන් වෙන්නේ මොකන්ද? 36න් 7ක් අඩු කළා ඒ 3. හේතු ධර්ම 3. කුසල හේතු 3. ඒක මම මෙතනදී මාර්ග හැටියට කියන්නේ නෑනේ ඒක. කුසල හේතු තුනම වෙනම අයින් කළා. හරිද? මෙතන මාර්ග හැටියට කිසි හේතුවක් අඩංගුනේ නැති නිසානේ මෙතන මාර්ගාංග 7 ආවේ. සම්මාදිට්ඨිය වර්ජිත වුණානේ. හරි. එතකොට එතන මාර්ගාංග 7 නේ තිබුණේ. එතකොට මේ මාර්ගාංග 7 එහෙම අයින් කරපුවාම අලෝබදෝ සමෝහ කියන හේතු ධර්ම තුන මේ පදේට ආවේ නෑ අපි දෙයයන් හැටියට. එහෙමනම් ඒ තුනත් අයින් කරන්න. මොකද ඒ තුන මේ 36 තුන තියෙනවනේ. එහෙමනම් 36න් ඒ අපිතේ අර්ථ වලට අයත් නැති ටික අයත් නැති මේ තුන අයින් කරන්න ඕනේ. හරිනේ? හරි. ඔබතුමියගේ මේ මේ ෆෑන් එක දාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ කොක්කුරු ගන්නවා අපි. ෆෑන් එක දාලා නැහැ සර්. මම ඉන්නේ හරිම නිශ්ශබ්ද තැනක. ඒ වුණාට ඔබ දැන් දැනුමට දැන් අර අර සද්දයක් එනවා එතකොට. හිතාගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ෆෑන් එක නම් දාලා නැහැ. මම අපි කීප වතාවක් නොටිස් කළා ඔබතුමියගේ මයික් එක ඕන් නැහැ හැම වෙලාවකම මේ මේ කෝසාවක් කියන කුරුකුරු ගන්න සද්දයක් කියන. හරි. එක එක චෙක් කරා හැබැයි මට ඒක අල්ලගන්න බැරි වුණා. හරි කවන්නේ. එතකොට මේ විදිහට තමයි අපි හේතු ගොච්චකයේ පළවෙනි පද යුගලය විස්තර කරලා දක්වන්නේ. දුක මාතිකා කියලා නම වෙනස් වුණාට පද දෙකක් වුණාට විස්තර කිරීම ස්වභාවයේ මම හිතන්නේ වෙනසක් ඕගලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. තික මාතිකාවේ පද විස්තර කරපු ආකාරයටම තමයි යන්නේ. වෙනස තියෙන්නේ සතර පරමාර්ථ ධර්ම පද දෙකකට විතරක් වුණ වෙන නිසා. පළවෙනි දුකේ විතරයි අපිට අද විස්තර කරන්න තියෙන කාල වේලා අනුව ඉතිරි දුක පහ අපි ඉදිරි සතිය තුල විස්තර කරමු. ඊට අමතරව වෙන මොනවා හරි ගැටලුවක් නැත්නම් අපිට අද දවසේ පාඩම අවසන් කරන්නට පුළුවන්. මෙන්න මෙතන මේ 36 7 3 එක එකක් එකතු වෙන්නේ මොකක්ද? ඇයි සිත මා මේ මේ ඵල සිත හරි හරි මේ තුනක් අයින් කළේ හැම වෙලාවෙම ඒ හේතු ධර්ම තුන මේ දෙවෙනි පදේ අභිදේය අර්ථ වලට ආවේ නැහෙනි. නමුත් අපි පොදුවේ අරගත්තේ
එම සිත පලසිතේ චෛතසික 36 තියෙනවා කියලා gedipiti මරගත්තනේ. එහෙමනම් 36 තුල මෙතන හේතු ධර්ම තියෙනවා. නමුත් හේතු ධර්ම අපිට ඊයර්ථ තුල නැහැ. ඒ නිසා අපි ඒ තුන අයින් කළා. එකක් සිත් ටික ඔක්කොම එකක් හැටියට ගත්තා. එකක් හැටියට අරගෙන ඒක අපි එක්කව කරනවා. චිත්තෝත්පාදේ කියලා ගන්නකොට සිතත් එක්ක අහුවෙන්න ඕනේ. චෛතසිකත් එක්ක අහුවෙන්න ඕනේ. හරි බොහොම. කාමනාද ඒ වගේ ගැටලු තියෙනවා. සමනස එතන තුන අඩු වෙන්නේ එක හයක් නෙවෙයි දෙතන ඒ කියන්නේ මොනවද හය මොනවද හය චෛතසික දැන් අලෝභ දෝස මොහ ඒකනේ තුන අඩු කරේ ඔව් ඊතර තුන මොනවද ලෝභ ද්වේෂ ඒ ටික එන්නේ නැද්ද සර් එක අපි මේ මාර්ග සිතත් සිතත් අපසල සිතත් හරි සර් හරි පැහැදිලි සමාව වෙන සර් හරි පැහැදිලි හරි සර් ගොබයි ආර්ගසිතත් සමී ඔබ දෝෂමෝ එන්නේ නැහැ හරි හරි හොඳයි එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතකින් අවසන් කරමු ඊළඟට අපි ලබන සතියේ නැවත හමු වෙන තෙක් අදට සමු අරගමු එහෙමනම් මෙතෙක් වේලා පළමුව තික මාතිකාවේ අවසාන තිකයත් දුක මාතිකාවේ පළවෙනි දුකයත් අද දවසේ මේ විදිහට සාකච්ඡා කළා. මෙතෙක් වේලා පැය දෙකක් විතර කාලයක් මේ අපි රැස් කරගත්ත මේ අභිධර්ම සම්මාශ්‍රණයක යෙදිලා බොහෝම කුසලානි සංසයක් රැස් කරගත්තා. ඒ සියලුම කුසල් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියන්ටත් ධර්මයේ රැකලා දුන් මහා සංඝරත්නයටත් මේ පාඩම් අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ පဋාණ ධම්ම සභාවේ අනුග්‍රහයෙන්. මේ විදිහට අපිට සංවිධානය වෙන්න අවස්ථාව සලස්සලා දුන්නොත් පဋාණ ධම්ම සභාවේ සීලමු ස්වාමීන් වහන්සේලාටත් පොදුවේ ඊට අමතරව අපිට මේ තාක්ෂණ සූම් තාක්ෂණය ලැබලා දීලා මේ විදිහට බොහෝම පහසුවෙන් මේ දේ කරගෙන යන්නට අවස්ථාව සලස්සලා දීපු කරුණාවන්ත පින්වන්ත මහත්මීන්ටත් පොදුවේ මියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට ඔබ අප හැම දෙනාට මේ සියලු කුසලය අමා මහ නිවන් සුව පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සත් හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සර්